ගායක කියන මොකද ශ්‍රිතයෙන් බාහිරව පිරෙන මොකක්ද ඒකට කියන්නේ ග්ලෝබල් වේරියබල්. වෙරි ගුඩ් ග්ලෝබල් වේරියබල් ලෝකල් වේරියබල් එකක් කියන්නේ මොකක්ද ශ්‍රිතයෙන් ඇතුලේ පිට අභ්‍යන්තරේ. ශ්‍රිතයේ අභ්‍යන්තරේ අපි කියන ලෝකල් දැන් ඔයාට වෙරිද පුතේ ග්ලෝබල් වේරියබල් එකක් ලෝකල් එකක් කියලා පාවිච්චි කරන්න බැරිද පුළුවන් නේ ග්ලෝබල් එකක් ලෝකල් ලෝකල් එකක් ග්ලෝබල් වෙරිද එතකොට අපි අර ග්ලෝබල් කියලා පද කීවර්ඩ් එකක් යූස් කරා වෙරි ගුඩ් පුතේ හරි ඔන්න දැන් මම දැම්මා def කියන්නේ function එකක් පටන් ගන්න keyword එක a සමානයි b කියලා string එකක් තියෙනවා print එක තියෙනවා b i hate spam ඊපස්සේ function එක call කරලා print එක දෙනවා හරිනේ මේක නේද පුතේ code බලමු print කරා බලමු හරි වෙල් මේදී ඔය code එක දින බලමු ඔක අපි run කරලා කොහොමද output එක එන්නේ කියලා ප්‍රශ්න දුන්නු මට තහන්න පුතේ තේරෙන්න නැත්නම් අහන්න මෙන්න මේක නේද බලු මෙර එකක් ආවේ print b is not defined ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක දැන් බලමු බලමු line 6 module print b name mera b is not defined කියලා කියනවා මෙතන print b a සමානයි බලන්න indent b ඇතුල් පැත්තේ හරි ඒක තමයි මම කෝඩ් එක ලිව්වේ වැරදිද එනේ බලන්න මම මේකේ දාලා බලන්න ඈ සර් b වමට දාන්න ඕනේ පොඩ්ඩක් හරි හරි ඉන්ඩෙන්ටර් එකක් වේදී මේක ඉන්ඩෙන්ටර් එකක් හරි දැන් මෙතන මෙතන වැරද්ද ඇයි මගේ මෙතන මට මෙතන ආවේ දැන් මගේ කෝඩ් එක අර මම ටයිප් කරපු කෝඩ් එනේ වෙන මෙතන තියෙන්නේ මෙතන වැරද්ද මොකද දැන් මෙහෙම කරොත් එන error එක මොකද දැන් මෙතන තියෙන්නේ අභ්‍යන්තර වේ විචලයක් ලෝකල් වේරියබල් එකක් එතකොට ඒක මට මෙහෙම නිකම්ම print කරන්න බෑ එහෙනම් මම අර මතක දන්නේ ග්ලෝබල් කියන කීවර්ඩ් එක යූස් කරා. එහෙම නැතුව හැබැයි දැන් මේක දැන් ෆන්ක්ෂන් එකේ ඉංග්‍රීසියෙන් ඇවිල්ලා තියෙනවා. අපි def කියන්නේ ෆන්ක්ෂන් එක ඉවරයි. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකේ. දැන් me to i hate spam කියලා එනවා. දැන් මෙතන වෙන්නේ පුතා a කියන්නේ අභ්‍යන්තර විචල්‍යයක්. ඒක string එකක්. හැබැයි මම අභ්‍යන්තර විචල්‍යය කෝල් කරන්නේ නැත්නම් එයා print කරන ෆන්ක්ෂන් එක ඇතුළේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ෆන්ක්ෂන් එක ඇතුළේ print කරන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් මම මෙහෙම ලිව්වොත් එහෙම දැන් මේ අභ්‍යන්තර විචල්‍යයක් ඇතුලේ කියලා එයා ශිතේ අවසාන අපිට කැඳවන්න බෑ. එහෙනම් දැන් මෙහෙම පුළුවන් මෙහෙම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ me to print a කියatti me to කියලා පෙන්නනවා. ඊට පස්සේ ෆන්ක්ෂන් එක ඉවරයකොට මම b i hate exam i hate spam කියලා දෙනවා. ෆන්ක්ෂන් එක ඉවරලා කෝල් කරු ෆන්ක්ෂන් එකේ මේක ආගුමන්ට්ස් මොකුත් නෑ. නැත්නම් පරාමීති නැති මේ ෆන්ක්ෂන් එක print b කියatti me to i hate spam කියලා බලන්න මේක නේද එන්නේ me to i hate spam මේක තේරුම් නැත්නම් කවුරු කියන්න පුතේ මේක හරියට සනවල මගේ වායිසල ඉන්ඩෙන්ටර් එකක් ඇතුලෙන් ලියන්න බෑ ඇතුලෙන් ලිව්වොත් ඒක ලෝකල් වේරියබල් එක එලියෙන් කේන්න බෑ නිකම් හරි නේද පුතේ ප්‍රශ්න දෙකක් අහන්න තේරුම් නැත්නම් කියන්න වෙරි ගුඩ් මේ කවුද ලක්ෂිත කියනවා එතකොට ලෝකල් ඒක හරි පුතේ එහෙම වුණොත් ඒක ලෝකල් වෙනවා. එහෙනම් අපි දෙවෙනි එක බලමු නේද? ප්‍රශ්න දෙකක් අහන්න පුතේ. මට මේ මම ටයිප් කරලා වැරදුක් කියන්නේ මම මේ කොපි පේස්ට් එකක් දාන්නේ. එතකොට ඉන්ඩෙන්ට් එක වෙනස් වෙන්න පුළුවන්. නේද? වෙනසක් ආවොත් කියන්න. මම කොපි කරා. පස්සේ මම ඒක print කරන්නම් control A control B. මම මේක දෙකම පේන්න තියා ගන්න පුතේ. එතකොට ලේසි මට නැත්තම් හොයන්න බෑ. එහෙම කරමු ඈ නැත්තම් මේකේ වැඩේ අමාරු මට මේකේ තිබෙන දේ බලා ගන්න පුළුවන් නේද බලමු එහෙනම් def තියනවා global b අන්න දැන් මොකද වෙන්නේ මම b කියන්නේ global variable මොකද ඒ කියන්නේ global කියන්නේ පුතා ඒක ශ්‍රිතේ එළිය පාවිච්චි කරන්න පුළුවන් ඇතුලේ පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ global කියන එකේ අදහස ඒක හැමෝටම පොදුයි කියන අදහස ඊට පස්සේ s කියනවා that's clear print කරනවා s s ව print කරනවා කෝඩ් කරන්නේ නැතුව ඔයාලා උත්තර කියන්න ඕනේ පස්සේ function python is great කියලා function එකෙන් එළියෙදී function එක call කරන අනිවාර්යෙන් function එකට පුතේ අඬ ගන්න එයාගේ නම කියන්න නැත්තම් බෑ print p මට කියන්න බලන්න මේකේ output එක දානවා chat එකේ මේකේ output එක දාන්න හැබැයි කෝඩ් කරලා දාන්න එපා ඔකේ
තේරුණාද මේකේ අවුට්පුට් එක chat එකේ දාන්න ඔයාලා හැබැයි කෝඩ් කරන්න දු ලක්ෂිත දාලා තියෙනවා python is great කියලා දාලා තියෙනවා ඊට පස්සේ that's clear කියලා දාලා තියෙනවා python great කියලා දාලා තියෙනවා that's clear python great කියලා කෙනෙක් දානවා නේ බලමුද අපි මේක රන් කරලා මොකද වෙන්නේ මේකේ නේද අවුට්පුට් එකේ බලන්න මම දෙක තුනම ගන්න එහෙලට මේක නේද ආපුදී අවුට්පුට් එක අපිට මේ බලන්න මෙතන ෆන්ක්ෂන් එකේ නම කියලා දෙනවා f කියලා global b b කියන්නේ global variable එක print b එහෙනම් මොකද වෙන්නේ that's clear දැන් මෙතන b කියන්නේ python is great නේ ඒක නිසා print b කියද්දි මොකද වෙන්නේ python is great කියන එක print එක ඊට පස්සේ මෙතන මම අර python code එකක් නවලට පැහැදිලිව දෙන්නේ ඊට වඩා හොඳට minimize කරන්න කැලි වැඩි ගන්න අමාරු තමයි දැන් පේනවා නේ දැන් මේ බලන්න python is great නේ b වල අගේ එතකොට ඊටස print b කියනකොට මේකට කලින් මොකද මේ global variable එක නිසා print කරනවා b කවුද කියන්නේ that's clear that's great ඊට පස්සේ s කියන්නේ that's clear print s කිව්වම that's clear කියලා print කරා එයා ශීතී අභ්‍යන්තරේ print කරනවා පස්සේ function එක ඉවර වෙනකොට that's clear python is that's clear නේ b එනම් print b කියද්දි python is great කියලා print කරනවා මම පොඩි වෙනසක් කරොත් මේකේ නම් මට උත්තරේ කියන්න බලන්න ඔයාලා මම මෙයා ලියනවා ෆන්ක්ෂන් එක ඇතුලට. දැන් මොකක් වෙයිද? බලමු අපි ඔක රන් කරලා මොකද්ද වෙන්නේ කියලා. ප්‍රශ්නයක් එනවා. ඇයි ඒ හේතුව? මෙයා කියනවා ක්‍රේස් මේකේ ලයින් 7 F මේ කියන විස්තර කරනවා මේ local progress python print b name mira b is not defined ඇයි මෙතනින් එනවා indent error එකක් මෙතන b අභ්‍යන්තර ලිව්වයි පස්සේ යාට එක හඳුනා ගන්න බැරි ප්‍රශ්නයක් එන්නේ හැබැයි දැන් මම මෙහෙම ලිව්වොත් එන්න මේ එළියේ b කියන්නේ එළියනේ එනවා global නේ එතකොට මම මෙතන global b කියලා කියලා print b කිව්වොත් මේ බාහිරින් ඉන්න variable එක අපිට ශ්‍රිතය ඇතුළට ගේන්න පුළුවන් හැබැයි මෙහෙම ශ්‍රිතය ඇතුළට ලිව්වොත් එයාම අපිට එහෙම පාවිච්චි කරන්න බෑ එහෙනම් මෙතන මෙතන බැරෙලක් මම print b එකක් දෙනවා එතන print එකක් මේ print b එක මට function එක ඇතුළේ ලිව්වා නම් එයා print එකක් දෙනවා තේරුණාද මේක දැන් මේක print වෙන්නේ නැහැ මෙතනින් error එකක් එනවා මෙතනින් error එකක් එනවා ඇයි මෙයා global විචල්‍යයක් හොයනවා b කියලා හැබැයි global කෙනෙක් නැහැ b කියලා දැන් මෙහෙම ලිව්වා නම් ඔන්න global කෙනෙක් ඉන්න තේරුණාද එහෙම නැත්තම් කියන්න දැන් මෙතන ප්‍රශ්නයක් නැහැ දැන් මෙයා global එතකොට මම global b කිව්වා මේ බයා තමයි මෙතන මෙයා ගින්නේ. කෙනල්ලා යව print කරා. දැන් ප්‍රශ්නේ වෙන්නේ global කෙනෙක් නැතුව මම global b කිව්වර print කරන්න යාට හැකියාවක් හරි නේද මෙතේ? error එකක් එන්නේ මෙතන. return එකක් දාලා එළියට ගන්න බැරි. ඒත් මෙතන ප්‍රශ්නයක් එයි නේද මට හිතනයි දන්නවා. මෙතන ප්‍රශ්නයක් එයි කියලා හිතනවා global කෙනෙක් නැහැනේ අපි ගාව. තේරුණා මෙතනින් error එකක් එනවා අනිවාර්යයෙන්ම මට දැන් ඕන මෙතන print එකක් ඒ print එකක් දෙන්න පුළුවන් අපිට ඒක ප්‍රශ්නයක් නෑ print b කිව්වොත් මෙතන දැන් මෙයා local නේ මට හිතෙනවා ඒ error එකක් ඒ කියලා මොකද හේතුව මෙන්න මෙතන මෙන්න මේ වගන්තියේ ප්‍රශ්නයක් ඒ බලමු රන් කරලා බලමු දැන් ඒක නැති වෙන්න පුළුවන් එනවනේ මේ බලන්න b is not defined හේතුව තමයි මෙයා හොයනවා global variable මෙතන මේ මෙතන global b කියන්නේ දීලානේ එහෙම එකක් එයාට හොයාගන්න ඒක තමයි ප්‍රශ්නේ. තේරුණාද? හරි නේද? එහෙම නැත්නම් කියන්න. හරි ආයෙත් කියන්න. ඔන්න දැන් මෙහෙම නේ තිබුණේ මම ඔනා ඉන් කරන්න. මේක print එක වැඩක් දුන්නා නේද නැහැ මම මේකේ program එක නේ අපිට. දැන් මෙයා def එක කෙලින් කියන්නේ ශ්‍රිතයක එළියෙන්. ශ්‍රිතයට එළියෙන් ඉන්නේ ඒවට අපි අර ගයක්ටි පටන් ගන්න ගමු මොනවද ඒවා? Global කියලා. එතකොට b කියන්නේ python is great නේ ඒ වගේ ඒ string එක. එතකොට මම global b කිව්වහම මෙන්න මේ string එක තමයි මෙයා මෙතෙන්ද ගන්න.
ඇරගෙන යා python is great කියලා print කරනවා. එතකොට හැබැයි global කෙනෙක් ඉන්න ඕන global කියලා පාවිච්චි කරන්න. yes that's clear print s කියාද මොකද එන්නේ that's clear කියලා print කරනවා. තේරුණාද කිලි? බැරි වෙලාවත් මම මෙයා local variable එකක් කරොත් මෙතන print කරන්න බෑ මෙයා. තේරුණාද? එතකොට අපි බැරිලා return බලමු. return කවුද මෙතන? b නේ. return b එකක් දීලා බලමු. ඒත් ඉතින් මේ මෙතන return දුන්න මෙයා පුතා ඉපද අපි මෙයා ගන්න වෙයි. interpreter නේ. වගන්තියෙන් වගන්තිය රන්නේ මෙතන මෙයා array එකක් මතු වෙනවා මෙයා. ඇයි return b කරාට වැඩක් නැහැ. හේතුව මෙතන ප්‍රශ්නේ තමයි මෙතන නෙවෙයි ගැටලුව තියෙන අපි ගාව මෙන්න මෙතන global variable variable කෙනෙක් අපි ගාව නැති නිසා. එතකොට මෙතන error එකක් එනවා අනිවාර්යයෙන්. හරි අපි කීපයක් කරමු මෙතන. එහෙනම් ඔයාලා මට මේකට උත්තරේ කෝඩ් කරන්න නැතුව දාන්න ඕනේ. කෝඩ් කරලා දාලා වැඩක් නැහැ. chat එකෙන් දාන්න දැන් ඔක තේරුණා නම් මං කිව්වේවා පුළුවන් වල. දැන් s කියන්නේ global ලු print කරනවලු s that's clear ලු print s ලු s ආ දැන් ඔන්න අපි මෙතන දැන් ඉන්නවා කවුද මේකේ error එකක් ඉන්න විදියක් නැහැ හේතුව global කෙනෙක් ඉන්නවා දැන් ඈ මෙයා global s කියන්නේ global දාන්න බලන්න උත්තර python is great that's clear that's clear බලමු නේද අපි වරහණක් වහලා නේද වෙයි දැන් හරි බලන්න මේ අවුට්පුට් එක අපිට පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු කොහොමද එන්නේ කියලා දැන් මෙතන python is great කියන්නේ global variable එක. එතකොට ඉස්සෙල්ලාම ක්‍රියාත්මකනේ මේ වගන් තියෙන්නේ global s කිව්වහම මෙයා මෙන්න මේ global s පාවිච්චි කරනවා මෙතෙන්. දණ්ඩක අපි කියන ඇතුළට දාගන්න. print s කියන්නේ python is great කියලා printed. s කියන්නේ that's clear. ඊළඟට print s කියන්නේ කවුද? that's clear. හැබැයි දැන් අවසානට s වල වටිනාකම කවුද? දැන් ආයි මේ වගන් තියෙන වෙන්නේ ක්‍රියාත්මකනේ. මේ මෙයා පාවිච්චි කරනවා මෙතෙන්. එතකොට print s කියන්නේ that's clear කියලා print වෙනවා. දැන් s වල වටිනාකම මොකද? python is great කියලා print වුණා දැන් that's clear කියන එක තමයි වටිනාකම තියෙන්නේ string එක print s කියන්නේ that's clear තාම s update වුණේ නැහැ එහෙනම් දැන් මෙතන print s කියන්නේ මොකද්ද print වෙන්නේ මුතේ මෙතන තාපහු that's clear කියලා print කරනවා තේරුණාද python is great නෙවෙයි ලන්දිමා මේ බලන්න අය ඔන්න ඉස්සෙල්ලාම වෙන්නේ මේ function එක call කර මේ function එක එළියේ තියෙනවා global variable එක ඒතකොට ඉස්සෙල්ලාම මේ වගන් තිබ්බේ බෙදලා පහලනේ global s print s කියද්දි ඉස්සෙල්ලා print වෙන්නේ that's python is great කියලා වගක්. ඇයි මේ මෙයා global කෙනෙක් a s කියන ශ්‍රිතය මෙතෙන්දගෙන s කියන විචල්‍ය මෙතෙන්දගෙනලා print s කියද්දි python is great කියලා print වෙනවා. ඊට පස්සේ ඊළඟ වගක් තියෙන එනකොට මම කියනවා s කියන්නේ that's clear. දැන් විචල්‍ය නාමය අප්ඩේට් වෙනවා. විචල්‍ය වටිනාකම. දැන් මොකද වෙන්නේ? ඉස්සෙල්ලා s වල දුන python is great කියලා දැන් s වල තියෙන කවුද that's clear කියලා. එහෙනම් print s කියන්නේ that's clear කියලා print කරා. දැන් function එකේ ඉවරයි. ඊට පස්සේ print s කියන තාම s වල වටිනාකම කවුද? python is great. තේරුණාද? ඒක නිසා ඒ වගන්ති තමයි ක්‍රියාත්මක. හරි මං තව වැඩක් කරනවා. s සමානයි ict. දැන් ඕකේ output එක කියන්න. chat එකෙන් දාන්නවා. තේරුණා නම් ඕකේ තේරෙයි. ओके करना वाला ओके मुकाबला आउटपुट के चट्टे दान उत्तर वाला कोड करना तो उत्तर वाला मुझे दा मैं इतना दान उत्तर है කවුරුත් දැම්මේ නැහැ තාමට බලමු කවුද දැම්මේ
ශාන් ප්‍රබෝධ දාලා තියෙනවා ලක්ෂණ දාලා දෙන උත්තරයක් දසුන් දාලා දෙන උත්තරයක් බලන්න අපි ඔක රන් කරලා මේ බලන්න වෙනද ඉස්සෙල්ලාම මේ වගන්තිනි ක්‍රියාත්මකෙන්නේ එහෙනම් print s කියද්දි හැබැයි s කියන්නේ global s මෙතන global s ලා ඉන්නේ python is great කියන එක විතරයි එහෙනම් මෙතනින් මොකද යන්නේ print වෙනවා python is great කියලා මෙතනදී ඈ මෙතනදී python is great ඊට පස්සේ that's clear කියනවා s වල එහෙනම් print s කියද්දි that's clear ඊට පස්සේ s කියන්නේ ict ඊට පස්සේ මම print s කියද්දි print කරන්නේ ict තේරුම් නැද්ද මුතේ ඒක තේරුණාද නැත්තම් කියන්න ICT ICT නෙවෙයි බුදුන වයිට් බලන්න දැන් ෆන්ක්ෂන් එක ඉවර වෙද්දී ග්ලෝබල් කෙනෙක් ඉන්නවා කවුද python is great කියලා එතකොට එයා ගේනවා මෙතෙන් ගෙනල්ලා ග්ලෝබල් s කෙනෙන්නේ print s කියනකොටම print වෙන ඉස්සලා python is great ඊට පස්සේ s සමානයි that's clear ඊළඟ වගන්ති මේ කෙනේ ක්‍රියාත්මක දෙන්නේ print s කියද්දි that's clear කියලා පෙන්නවා ඊට පස්සේ s කියන්නේ ict ඊට පස්සේ ක්‍රියාත්මක මේ වගන්තියනේ එහෙනම් තාම s වලගේ ict නිසා print කරන්න කවුරු කියලාද ict කියලා මෙනි තේරුණාද තව එකක් කරමුද එහෙනම් ඒව එක අර කරන්න කලින් අපි හරි එහෙනම් මට මේකට කියන්න බලන්න උත්තරය ඔයාලා s සමානයි මම දෙන්නම් programming හරි මට output එක කියන්න බලන්න ඕනේ බලන්න පොඩ්ඩක් හිතන්න බලන්න පොඩ්ඩක් හිතන්න දසුන් දාලා තිනවා පූර්ණිමා දාලා තිනවා ශාන් දාලා තිනවා සුන්දරේ දාලා තිනවා බලමු දැන් අපි කීප දෙනෙක් උත්තර හරිය ඔන්න බලන්න දැන් මෙතන අවසාන වගන්තිය මෙයානේ එහෙනම් ග්ලෝබල් එක වෙන්නේ ප්‍රෝග්‍රෑම් ඊට පස්සේ ග්ලෝබල් s කියලා print s කියද්දි මෙයා මොකද කරන්නේ print කරන්න යන්නේ ආ කවුද ඒ කියන්නේ මෙන්න මේ මම ආයතරම් පෙන්නන්න පොඩි කරන්නේ මේ පේන්නේ දැන් හරිනේ මෙහෙම දිදී දැන් මෙතන පුතේ ප්‍රෝග්‍රෑමින් තමයි අවසාන s මොකද මේ s නෙවෙයිනේ ගන්න වගන්තියෙන් යටම ඉන්නේ කෙනානේ print s කියද්දි ප්‍රෝග්‍රෑමින් කියලා print ඊට පස්සේ s කියන්නේ that's clear print s කියද්දි that's clear කියලා print කරනවා ඊට පස්සේ s කියන්නේ ict ආයෙත් s කියන්නේ python එහෙනම් කවුද print එන්නේ s වලගේ දැන් python නිසා print s කියද්දි print කරන්න යා python කියලා තේරුණාද මුතේ මේ හතරව print වෙන්නේ නැහැ වරද්ද ගන්න උනා ආයෙත් බලන්න බලන්න මොකෝ වරද්දද නම් උත්තර ඔන්න බලන්න මම ලියලම් පෙන්නන්න මේ දෙන්නේ පෑනේ දැන් මේවා හරියට තේරුම් ගන්න පුතේ ප්‍රයත්න ගෙනදී
then අංක එකට ක්‍රියාත්මක දැන් මෙතනින් s වලගේ අවසානේ ප්‍රෝග්‍රෑමින් නිසා දැන් මෙතන s python is great කරවඩන්නේ නැහැ යට තියෙන ප්‍රෝග්‍රෑමින් ඉන්නේ එහෙනම් දැන් s වල වටනක දැන් ඊට මෙහෙම අංක කියලා x සමානයි 3යි x සමානයි 10යි print x කිව්වොත් print කරන්නේ 3ද 10ද 10 ඇයි මේ අවසානින් එකේනා තමයි print කරන්නේ අප්ඩේට් වෙන විචල්ලිකාගේ එහෙනම් s කියන්නේ ප්‍රෝග්‍රෑම ඊට පස්සේ මේ value එක යනවා global එකක් නිසා මෙතන print s කියති කවුද ප්‍රෝග්‍රෑමින් කියලා තමයි print කියන්නේ ප්‍රෝග්‍රෑමින් කියලා print කරනවා s කියන්නේ that's clear ඊට පස්සේ ක්‍රියාත්මක මේ වගන් එනම් print s කියදී that's clear කියලා print කරනවා s කියන්නේ ict හරියට මේ වගේ ඊට පස්සේ ආපහු s කියන්නේ python කියනට අක්ගාලා එන මේ වෙනස් වුණා වගේ s වලගේ python එන ඊට පස්සේ මේ දෙක ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ අය ක්‍රියාත්මක වෙන්නේ මේ අය නම් print s කියන තාම s python නිසා පෙන්නන්නේ python කියලා තේරුණාද तेरू नेतां किया ना तेरू ना तो बुते प्रश्न दिया ना किया ना हरी इन्हें माँ पढ़ी बैठा करना मित्र ने तावे का अभी ना इलेक्ट रहने दे मैं की उत्तरे मारे किया ना था नहीं किया इन्हें मैं प्रोग्राम कराने करो इन्हें उत्तरे किया දැන් පුතේ python function එකක් use කරන්නේ වගන්ති නැවත නැවත ක්‍රියාත්මක කරනවානේ දැන් මේක if එකක් උනාට පුනර්කරණය වෙන්න පටන් ගන්න function එකක් ඇතුළේ නිසා මේක පුනර්කරණය වෙනවා බලමුද අපි ඒක බිංදුවේ සිට පහ දක්වා බලන්න a b කියන්නේ function එකේ නම මම a b බිංදුවයි කිව්වොත් x වලගේ බිංදුව වෙනවා විචාර පහට වඩා කුඩාද ඔව් print x කියන්නේ බිඳුව පෙන්වුවා x ධන 1 x ලගේ දැන් කියන එක වෙන ඊට පස්සේ මේක මේ වගන්ති නැත්නම් error එකක් එනවා ඈ ab කියන function නම් නිසා ab ඇතුළට දා ගන්නවා 1 දැන් මොකද වෙන්නේ ආපහු මෙතෙන් යනවා 1 ආපහු උඩට යන හැබැයි මෙතෙන් නෙවෙයි එන්නේ 1 උඩට යනවා පහට වඩා ඊට පස්සේ මෙතනින් එනවා පාරට 1 කුඩාද ඔව් print x කියන එක පෙන්වනවා x දන්න දෙක කියන්නේ දෙක වෙනවා. එහෙනම් ෆන්ක්ෂන් එක ඇතුළට දා ගන්නවා දෙක. යනවා උඩට. දැන් ab කියන්නේ දෙකද? පහට වඩා දෙකකට දෝ print x දෙක වෙනවා. ඔය විදිහට පහ දක්වා print කළ ප්‍රෝග්‍රෑම් එක නතර වෙනවා. තේරුණාද? බිංදුව 1 2 3 4 5 පහලට print වෙන්න පටන් ගන්නවා. තේරුණාද පුතේ? ඒක හරි අය අතුරුසන්න බලන්න. බිංදුවේ සිට පහ දක්වා එන මම මේක පොඩි වෙනසක් කරොත් මට නිකන් හිතලා කියන උත්තරේ බලන්න මම මෙතන කියනවා a b c සමානයි x කියන දැන් මොකද වෙන්නේ ඉරේ එකක් එනවා ඉස්සලා බිංදුව අයි මේක ඉන්ටර්ප්‍රිටර් නිසා පළවෙනි අවස්ථාවේ මොකද වෙන්නේ බිංදුව නිසා මෙතෙන්ද බිංදුව ගියා පහට වඩා බිංදුව කොටද බිංදුව print කරා x වලගේ එක වෙනවා එක දාගන්න try කරනවා abc කියලා function එකක් මෙහෙම function එකක් තියෙනවා අපිට එහෙනම් මොකද වෙන්නේ error එකක් එනවා තේරුණාද පුතේ ඒක ඇයි error එකක් ආවේ මොකද පුතේ අහන්නේ දාගන්න නේද 6 වෙන මෙතන මම ඔන්න බලන්න අයින් කරන්න දැන් මේක ආවේ error එකක් ඇයි ඒ interpreter එකක් නිසා පළවෙනිම ගන්ති ක්‍රියාත්මක වුණා දෝෂයක් එන නිසා නතර කරනවා හැබැයි ඉන්ටර්ප්‍රිටර් එක පළවෙනිම ගත්තම වැරදි නම් ප්‍රෝග්‍රෑම් කරන්න වෙන්නේ නැහැ. එකම තියන්න. බිංදුව නේද බිංදුව. පහරට ආ බිංදුව කුඩාද ඔව්. බිංදුව පෙන්නවා එක වෙනවා එක කුඩාද ඔව්. එක print කරා දෙක වෙනවා දෙක කුඩාද ඔව්. හතර print වෙනවා. හතර 1යි 5 වෙනවා 5 කුඩාද 5 නෑ සමානද ඔව්. 5 print වෙනවා 5යි 1යි 6 වෙනවා. 6 ආවා 6 5ට කුඩාද නෑ නතර වෙනවා. තේරුණා? නෑ නතර වෙනවා. එතකොට බිංදු විසර පහ දක්වා තමයි පුනර්කරණය සිද්ධ වෙන්නේ.
පස්සේ මම අහන්න පුතේ def num if y සමානයි y දන x x සමාන x දන දෙකයි print x num y x බලන්න කියලා මෙතන හරි ඉක්මනට අද මට උත්තර දාන්න බලන්න मम्मी एक बार रन के लिए लगा दूंगा करंट है इंडियन ब्लॉक क्या किया ना मैं तो लगा रही थी ये थोड़े अंडे पे पाहा दाहे दाहत इसे है बालम को हम दावे होते हैं देखा है तुनाई दाना वाई क्या मैं देखा है एक्स क्या है तुना तुना दाहे टक उड़ा y දන x කියන්නේ කීයද පුතේ 3 2 5 වෙනවා x දන 2 කියන්නේ x ලගේ කීයද පුතේ 3 3 2 x ලගේ 5 print y කියන්නේ 5 num y x දැන් function නම කියලා y x දාගන්න හදලා පෙන්නන්නේ නැත්නම් ඔයාලට තේරෙන්නේ නැති හදින්න ටික සංකීර්ණ වගේ X පිළිවෙලින් දා ගන්නවා අපහු yx y කියන්නේ කියලා දැන් 5යි x කියන්නේ කියලා දැන් 3යි ඊට පස්සේ 10ට වඩා 3 කුඩාද x ලගත් අපේ x ට දෙකක් එකතු වෙනවා නේද ඔව් x උ දෙකක් වැඩි වෙනවා නේ දැන් 5නේ 5 කුඩාද 10ට yes එහෙනම් y සමානයි y දන x එහෙනම් y වලාගේ කියන දෙන්න 10 print y කියන්නේ 10 තුනයි x දන 2යි print කරන්න කලින් දෙකක් එකතු වෙනවා ඈ එනම් 7නේ 5යි 2යි 7 වෙනවා දැන් 7 10 ට කුඩාද ඔව් එහෙනම් y දන x 17නේ 17 print කරනවා මෙතනත් තමයි දෙකක් මෙතන වැඩි වෙනවා 9 වෙනවා 9 වෙලා තමයි print කරන්නේ ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ ආපහු උඩට යනවා දැන් x කියන්නේ 9 කුඩාද ඔව් y දන x කියද උදේ 9යි 26යි නේ x දන 2යි කියන්නේ 11යි print y කියන්නේ 26යි පෙන්නනවා දැන් x වලගේ 11යි 10ට කුඩාද නෑ නතර තේරුණාද 5 10 17 26 ආව හැටි තේරුම් නැත්නම් කියන්න හරි නේද තේරුණාද තේරුම් නැත්නම් කියන්න කාට හරි මම ඕන වෙනස් ගානක් හදලා දෙන්න මම මෙහෙම කරොත් උත්තරේ කියන්න බලන්න කොහොම කරොත් උත්තරේ මොකද වෙන්නේ බලන්න කරලා බලන්න පොඩි වෙලා දෙන්න පහයි 13යි ආ තේරුණාද තේරු බලු වෙන හැටි 2යි 3යි යන 10ට වඩා 3 කුඩාද y දන x කියන්නේ 3යි 2යි 5යි x දන 5 කියන්නේ 3යි 5යි 8යි
print y කියන්නේ කීයද පෙන්වුවේ මෙයා වාහනේ පෙන්වන්නේ වාහනේ පෙන්වන්නේ මෙයා ඊට පස්සේ මෙතන y x වලට අගයන් දා ගන්නවා මෙයා 5යි x කියන්නේ 2යිද ලියලා බලමු නේ ඒ දෙක හදන්න අමාරු වෙයි දැන් සමතකෙන් අපි හදලා බලමු ලියන්න તો අමාරු පිටි පැටලෙන ඈ අමතකයි කලින් තිබ්බේ කීයද කියලා y තියෙනවා x තියෙන x y ලුවත් කමක් නැහැ print එක දෙනවා yx y කියන්නේ 2යි x කියන්නේ 3 10 වඩා 3 කුරාද y දන x කියන්නේ 3යි 2යි y වලගේ 5යි x දන 5 කියන්නේ x වලගේ 8යි print y කියන්නේ පෙන්වන්නේ 5 නම් මේ yx කියද්දි මේ දෙන්න අපෝ යනවා y කියන්නේ 5යි x කියන 8යි 10 වඩා 8 කුඩාද y දන x 8යි 5යි 13යි x දන 5යි x වලගේ 10යි දැන් 10 10ට කුඩාද නෑ නතර වෙනවා ඊට කලින් හැබැයි මෙයා print එකක් දෙනවනේ print කියන්නේ 13 නම් 5යි 13යි print කරනවා ඊට පස්සේ මෙයාගේ 10 10 10ට කුඩාද නෑ කිව්වම නතර වෙනවා තේරුණාද ඒක එහෙමයි ඒ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ හරි අපි නේ ඊළඟට යමු මේක උත්තර දාන්න පුතේ බලන්න කරලා ප්‍රධාන පුතේ කෝඩ් කරන්න තු තමයි කරන්න ඕනේ කෝඩ් කියලා කරලා වැඩක් නැහැ වාගේ මම වැඩි වෙලා දුන්නේ නැත්නම් මම විනාඩි 10 කට කලින් කල් දුන්නා එකයි ඒ වෙලාවයි කරන්න දුන්නා කියන අදහස තමයි හරි ඉක්මන කරන්න इकमें कर वर्णन किया වෙලාව එපා දෙන අපි කරමුද එහෙනම් අපි කරමු කවුරුත් වෙලා විල්ලු නෑ මං හිතන්නේ අන කළ බලමු ටයිපින් මිස්ටේක් කියන්නේ දෙන්න මෙතන බලමු t සමානයි x හරි ඉන්ඩෙන්ටර් එක बिंदुव देख हतर हय अट आर बल कुहमद आर के मिथन तीन टी बिंदु ඊට පස්සේ මේ x වලගේ මෙතන දාගෙන මෙතන යනවා x ab කියන දැන් දෙකයි 10ට වඩා දෙක කුඩාද t සමානයි x එන t වලගේ දැන් කියන පුතේ දෙක වෙනවා print t කියන්නේ පෙන්වන්නේ මෙයා දෙක
x වලගේ දා ගන්නවා x දන දෙකෙන් x වලගේ 4 වෙන. 4 දා ගන්නවා මෙයා ඇතුළට. මෙතන 10ට 4 කරලා දෝ t සමානයි x t වලගේ 4 වෙන. print t කියන්නේ 4 පෙන්නනවා. x දන දෙකෙන් x වලගේ 6 වෙන. 6 දාගත්තා 10ට කුඩාද? ඔව්. t සමානයි x කියද්දී t වලගේ 6 වෙන. පස්සේ print t කියන්නේ 6 පෙන්නනවා. මෙයා 8 වෙන. 8 කුඩා 10ට ඔව් t සමාන x නිසා t 8යි print t කියන 8 පෙන්නනවා x දන 2 කියන x ලගේ 10 ඊට පස්සේ 10 10ට කුඩාද නැහැ ප්‍රෝග්‍රෑම් එක නතර වෙලා අපි දෙන්න ගිය ගමන් ටක් ගාලා වැඩේ කරගත්තාන් පස්සෙ ආ නතර කරලා දානනේ එයාට මොකද මෙතනින් එනවා බිඳුව දැන් මෙයාට බිඳුවනේ දැන් මේ 10 ඉඳලා 10 දක්වා පුරාණම් කර කර ඉඳලා 10 වෙච්ච එක මෙයා 10 10ට කුඩාද නැහැ නතර වෙනන උත්තරේ කවුද එන්නේ බිඳුව 2 4 6 8 කියන අවුට්පුට් එක ඒක හරි අය අත උස්සන්න බලන්න ඉන්නනේ සෑහෙන ගණක් හරි තේරුණාද පුතේව වගන්තින් වගන්තිය වල රන් කරන්න නැත්තම් වා දන්න බෑ විනාඩි 5ක් දෙන තනියෙන් කරන්න පුතේ මේ ගාන තනින් කරන්න ඕනේ හැමෝම විනාඩි 5ක් දෙන්න කරන්න හැමෝම කරන්න පුතේ තනියම කරා පොඩි වෙලා දෙන්න උත්තර මදි දානවා ඉක්මන කරන පුතේ චමෝදේ දාලා තිනවා මන්දි දැම්මා පොඩක් හිතන්න හිතලා රන් කරන්න ඇති නේද වෙලා හරි එනවා අපි බලමු අ
තුන නමය පහළව එන්න බලමු කොහොමද තුන නමය පහළව ආවේ කියලා එහෙම නේද මේව හරිය ලේසි පුතේ හරියට තේරුම් ගන්න ලොජික් එක තේරුම් ගත්තොත් ඔයාලට මේක ලේසියෙන් කරන්න පුළුවන් නැත්නම් අමාරුයි තුන නමය පහළව අපිට ආවේ ඒ තියෙනවා print එක තියෙනවා දැන් AV කියන්නේ function එකේ නමනේ එකයි 20 වඩා එක කුඩාද ඔව් 20 වඩා කුඩා නිසා ඇතුළට ගියා එක තුනෙන් බෙදලා ශේෂය බිඳුවට බලන්න තුනෙන් බෙදුවා බිඳුවල ශේෂය නැහැ නැත්නම් A දන දෙකයි නැත්නම් print කරන්නේ නැහැ A දන දෙකයි ඒ වලගේ එකේ හිටිය දැන් දෙකයි කියන්නේ තුන වෙන එහෙනම් තුන යනවා මෙතෙන් ඒක යනවා මෙතෙන් දැන් ආයි පහළට ඒ 20 වඩා 3 කුඩාද ඔව් 3 3 බෙදලා ශේෂයේ බිඳුවද ඔව් එහෙනම් print එක එහෙනම් 3 වෙනවා වෙන්නවත් නැත පහළට 3යි 2යි 5 වෙනවා මෙතන අගේ දැන් 5 වෙනවා ඒ වලගේ 5 මෙතෙන් යනවා 20 වඩා 5 කුඩාද ඔව් 5 ප්‍රතිශත 3 බිඳුව සමානද නැහැ print කරන්නේ ඒ දර 2යි 7 වෙනවා 7 20 වඩා කුඩාද ඔව් 3ෙන් බෙදුවාම ශේෂයේ බිඳුවද නැහැ 7යි 2යි 9 වෙනවා නේද ඊටසේ 9 20 ට කුඩාද ඔව් 9 ප්‍රතිශත 3 බිඳුවද ඔව්නේ 9 තුලින් බෙදුවා ශේෂයේ බිඳුව එන print එක ඒ කියන්නේ 9 9යි 2යි 11 වෙනවා 11 20 ට කුඩාද ඔව් බෙදෙන්නේ නැහැ ඊටසේ 13 වෙනවා බෙදෙන්නේ නැහැ 15 වෙනවා 15 තුලින් බෙදුවාම ශේෂයේ බිඳුවද ඔව් එහෙනම් print කරනවා 15යි කියන ඒව ළඟේ 17 වෙනවා 17 බෙදෙන්නේ නැහැ 17යි 2යි 19 වෙනවා 19 තුනෙන් බෙදනවාද නැහැ 21 වෙනවා 21 20 ට කුඩාද නැහැ පුනරුත්තර නතර වෙනවා මේක පුනරුත්තර වෙවි යනවා 3 9 15 වෙනවා ඒක හරි දරු අතුස්සන්න බලන්න පුතේ ඒ ගාන වෙරි ගුඩ් ගොඩක් අයගේ දැන් හරි වෙනවා කියන්නේ හොඳට තේරිලා පුතේ බහුතරයක්ට මං නම් ටික කියන්නම් ඒක හරි අයගේ 3 9 15 ආපු ළමයිගේ ඉන්නේ ගොඩක් අය දාලා දෙනවා මම ඒ හැමෝගේම නම් කියන ඉස්සෙල්ලාම දාලා තියෙන්නේ පූර්ණිමා හරි ශාන් හරි යුවනි හරි ලක්ෂිත ලක්ෂාන් වෙනදනේ WLC සදීප හරි නිලක්ෂි හරි තරණී අමාලි නෑ පුතේ බඩගින් නෙමෙයි මම දැන් දවසම අද උද්ඝෝෂණෙට ගියා ඊට පස්සේ වැඩ කරා නෑ වදම වල ක්ලාසෙක ඩග්ගල් නෑලා ආයේ නාපුවම නිදි මත කම්මැලි ඈනුන් යවල උත්තර දෙන්නේ නැනේ කතා කරන්නේ නැනේ තනියෙන් පය දෙකක් කියවන්නේ මම අමාලි හරි චමෝදේ හරි අමන්දි හරි කසුන් හරි දිනුෂේ නෑ වැරදි පුතේ ලොකු ගානක් ඇවිල්ලා දිමල්ක හරි තරුෂ හරි ප්‍රවීන් හරි යුවනි හරි ලක්ෂිත ගයත්‍රි වැරදි පුතේ උදේශිකා හරි ජනිත් චතුරංග හරි तरुषि हरि अकिदु हरि जनि हरि दिव्या हरि दिनीति हरि समाधि वेरदि तेरुना निरुते गान हरि ओला कथा करने कम्मले दिनो मटे गा एनुन जनक मिनिमत मिनिमत एन एहनम बलुम मम मे पोडी गानक विनाश करला देना मट हरिट उत्तरे किया ह හරි මට මේකේ උත්තර දෙන්න මේකම වෙනස් කරා මේකේ උත්තර මට chat එකෙන් දාන්න ඉක්මනට දාන්න මම මෙතන ඉන්නම
හැමම කරන්න ඒ මම කරන්නේ නැහැ ඔයාලා කරන්න ඉන්නවා print එකේ තියෙනවා බලමු නේද අපි මෙතන වෙන්නේ පුතේ එක යනවා මෙතන මේ මම අනේ කෝල් කරා විස්තර කුඩාද එක දෙකෙන් බෙදුවා ශේෂය එකද ඔව්නේ එක දෙකෙන් බෙදුවා ශේෂය එකයි එහෙනම් print එක කියන්නේ එක පෙන්න දැන් 1යි 3යි 4යි දැන් මෙතෙන් එනවා 4 4 ආපහු එනවා මෙතෙන් විස්තර කුඩාද දෙකෙන් බෙදලා ශේෂය එකද නැහැ බිඳුවයි එනම් print වෙන්නේ නැහැ 4යි 3යි දැන් 7 වෙනවා 7 යනවා මෙතෙන් 7 විස්තර කුඩාද 7 බෙදේවා දෙකෙන් ශේෂයකද ඔව් එහෙනම් print කරනවා 7 10 දෙකෙන් බෙදෙන්නේ නැහැ ශේෂය බෙදෙනවා ශේෂයක් එක වෙන්නේ නැහැ print වෙන්නේ නැහැ 13 13 දෙකෙන් බෙදලා ශේෂය එකයි එහෙනම් 13 වෙනවා 15 වෙනවා 15 දෙක 15 නේ 16 නේ 13යි 3යි 16 නේ 16 16 දෙකෙන් බෙදනවා ඔව් ශේෂය බිඳුවද 1 ශේෂය 1ද නැහැ ශේෂය 1 නම් තමයි වෙන්නේ 16 දෙකෙන් බෙදුවා 8යි ශේෂය බිඳුවයි එහෙනම් පෙන්නන්නේ නැහැ හරි නේද 19 වෙනවා 19 දෙකෙන් බෙදුවා ශේෂය 1යි එහෙනම් 19 පෙන්නනවා 19 පෙන්නවා ඒ දන 3යි කියන්නේ 22යි 22 විස්තර කුඩාද නැහැ නතර වෙනවා 1 7 13 19 තමයි පෙන්නන්නේ තේරුණා නේද පුතේ ආ ගොඩක් අය හරිය මම කියන්නේ 26ක් 27 දෙනෙක් හරිය ඒක නම් කියන්නේ වෙලා ඒ නිසා ඒක හරි අය අත උස්සන්න බල නම් කියනකොට වෙලා එනවා වෙරි ගුඩ් වල මම හිතන්නේ දැන් 100ට මෙතන 50කට වඩා Python තියෙන එක ලොකු දෙයක් සාමාන්‍ය ළමයි පන්තික 100ක් ගත්තොත් කීප දෙනෙක්ගේ තමයි ඒක හරියයි රන් කරලා බලමුද එහෙනම් අපි अरे मैं क्या ना एक का हाथ दाहातू ना दाहा नामे ही नहीं तूने तो डेन भी तो एक का ऐना वाद देखें बिदोवा शेष एक का ही ऐनां उत्तरी एक का पेन ना एक का ही तूना ही हाथराई हाथरे बेके बिदे शेष देखें बिदोवा शेष बिंदु ऐना पेन ना नहीं हाथ एक ऐने बिदो उत्ते संख्या डिग्री तरह पे� मैच बल अरे दें कम मिलने इनाडिया देख तो कहेंगे डेनर देख किधर सारी ना वो तो हरी नहीं तेरो ने तो बोलते हरी ऐना आप ही आंग ईला का प्रश्न मिन्ना में मान लो कराना पेन नेता मेक कराना बाला नॉलेज तारी लिस्ट का दी रहती है ने ෆන්ක්ෂන් එකක් ඇතුලේ ලිස්ට් එකක් තියෙන. ඉස්සලා බලන්න මේක රන් කළා මොකද වෙන්නේ කියලා. හරි කරන්න බලන්න තනි. वेरी गुड उत्तर दान है मुदा यात्र सतुर ये बुते एक एक ने मां मां मेरा मैं और लेन मां ये लग करना ने दिदास दहाट दहाना में विस वाला विस ये के ने और हाथरे ने और उधर ने मैं वाके पाइथन ने का दुन्हा वा पोर्ट कर लाना निवेश के मां कितना लो उत्तर दान ने मैं वाला लामाई आप ये अनुवाद का तो तमाई हतली हक के का हरियरों के ने ता इताम सार तक है पाइथन मगे पार हतलिया इन्नो के ने इताम सार සාමාන්‍යයෙන් පන්තියෙම ළමයි 100කට ළමයි 3 දෙනෙක් 4 දෙනෙක් තමයි Python ඔයක හදන්නේ මං හිතනවා මම රැවටෙනවා නේ ඔයාලා කෝඩ් කරලා දානවා කියලා මං හිතනවා මේ කියන්නේ මේ රන් කරන්නේ නැතුව මැනුවල් කරලා රන් කරලා නෑ වැඩක් නෑ මැනුවල් කරා නම් ඔයාලා හොඳම හොඳයි පොඩි වෙලා දෙන්නම් කරන්න
function එක නම තමයි my underscore function foods foods කියලා value එකක් දෙනවා නේද foods මලවද රන් කරලා වෙලාව ඕනේද පුතේ ඕනනම් ඕනේ කියලා කියන්න හරි බලන්න පොඩි උත්සාහයක් ගන්න කල්පනා කරන්න දැන් එකක එක එක අයිටම් එක print කරන්න එතකොට කොහොමද print වෙන්නේ කියලා බලන්න वेरी गुड एक तरह से पाइथन में गुड़ा का एक बयान है शान की ना सर मट्ट पाइथन की एक दवास दाहया का कितना पुलवां हुए पाइथन बेरोवर ही थी नमूद क्वेश्चन नारों पास से दें ट्यूटर के वो ना जाना सामने दाना पुलवां वेरी गुड पुत्र बना है अनेक पुत्र में पाइथन ना के क्या खारे ने पुलवां हुए आई जीवित कार्ड बेरी वेन पाइथन नेटवर्किंग ए वाली हैटी पुत्र ए हैटी है एक ना थियरी वाली ने ग्लोबल लोकल ෆන්ක්ෂන් එකකින් එළියෙන්නේ ග්ලෝබල්. එතකොට මම ෆුඩ්ස් කියලා මේ ලිස්ට් එකක් දෙනවා. එතකොට ෆුඩ්ස් කියන එක ඇතුලේ දැන් ඉන්නේ ඇපල්, බනානා, චෙරි. ඊට පස්සේ මේ ෆුඩ්ස් කියන එක මෙතෙන් දාපුවම මේ ෆුඩ් එක ඇතුලේ ඉන්නේ දැන් මෙන්න මේ ලිස්ට් එක. ලයිස්තු. X in food keyword. ඉස්සලාම X කියන්නේ කවුද? ඇපල්. ඊළඟට X කියන්නේ කවුද? බනානා. ඊළඟට X කියන්නේ කවුද? චෙරි. එතකොට එයා පුනර්කරණ වාරේ ඉස්සරහ පළවෙනි පුනර්කරණ ඇපල් print කරනවා. එහෙනම් ඇපල් පෙන්නවා. ඊරසේ බනානා print කරනවා. එතකොට බනානා පහළට print වෙයි. ඊරසේ චෙරි print කරොත් එයා පහළට print වෙයි. තේරුණාද? X in food keyword food කියන්නේ දැන් මෙන්න මෙයා. කවුද මේ ලයිස්තුන අයත් බලන්න. My function කියන function එකේ නම අඬ ගහනවා. අඬ ගාලා foods කිව්වහම global නිසා මේ foods වල අගය තමයි මේ ලයිස්තු තමයි මෙතනදී. එයා මේ ෆන්ක්ෂන් එක කෝල් කරලා දා ගන්නවා එතුලට. දාගත්තාම මේ ෆුඩ් කියන එක දැන් මේ ඇපල් බනානා චෙරි තියෙනවා. X in food කිව්වහම ඉස්සෙල්ලාම X කියන්නේ කවුද පුතේ? ඇපල්. ඊළඟට කවුද? බනානා. ඊළඟට කවුද? චෙරි print කරන්න ගියේ කොහෙටද? එයා පහළට print කරන්න යනවා. තේරුණාද පුතේ ඒක? වෙරි ගුඩ්. මේක හරි අය අත උස්සන්න බලන්න. වැරි ඊ වලට මම ඉඳලා DFD එක තේරුණාද පුතේ මම නිකන් අහන්නේ ඊයේ තියරේ එකේ DFD තේරුණා ඇතසන බල අවුලක් නැහැ නේද DFD ඊය කරා අපි ඒකේ වීඩියෝ එක දැම්ම මම හිතන්නේ නේද මම ඔයාලට දාලා ඇද්දියා YouTube එක බලන්න ඒක ගැටලුවක් නැහැ නේ DFD අනිවාර්යෙන් එනවා අපි ඊස රචනා ප්‍රශ්න කරොත් පුතේ මම මේ සතියේ extra දවසක් දාන්නම් ඔයාලට ඒකට දාලා පොඩක් වැඩ කරමු මම මේක පොඩි වෙනසක් කරනවා වැරි ගුඩ් මම මේ ගානේ පොඩි වෙනසක් කරන මට කියන්න බලන්න ඔයාලා මොකද දැන් වෙන්නේ කියලා
මම කියනවා මෙතන foods කියලා මම මේකම ගන්නම්මා control c ඊට පස්සේ මං control v අරන් මෙතන මං ටයිප් කරනවා මොන ලියන්න එපා පොඩ බලාගෙන ඉස්සලාම a b c මට දැන් ඕකේ output එක ගියා very good පොඩි දෙයක් තියෙන බලන්න ෂාන් very good මේ කැපිටල් සිම්බල් මාරු වෙන්න බෑ මං කැපිටල් සිම් කැපිටල් දාලා තියෙන්නේ ඉවනි මං ඉතින් ඔයාලට ඒක හිතන්නත් ඔයාලා දාන්න නිසා උත්තරේ හරි ඔයාලගේ ඔක පහලට print වෙන්නේ ඈ පහලට print වෙන්නේ මොකද වැරදිලා පොදු චෙරිත් අනා අම්මෝ දසුන් ඇපල් බනන චෙරි දාවේ ඒක ඇයිද නෑ 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 නේද ABC එන්නේ ඇපල් බනන එන්න බෑනේ පුතේ පළවෙනි මෙයා කිව්වට අපි දැන් x = 5 කියලා පස්සේ x = 6 කිව්වොත් පස්සේ කිව්වගෙන ගන්න යා ළඟම තියෙන කෙනානේ ෆන්ක්ෂන් එකට මේ වගන්තිය නෙමෙයි ගන්න දැන් මේ දෙවෙනි වගන්තිය. ඇයි අපි ඉස්සලා කරේ s = ටටා බයි බයි ද මොකක්ද දැක් කියලා එක. එහෙනම් ෆෘට්ස් කියන්නේ ABC. ෆෘට්ස් කිව්වා මේ 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 දෙවෙනි ලයිස්තු තමයි මෙතන දාගන්න. දාගෙන එයා මෙතන ගියා මික්සින් ෆෘට් කියන පළවෙනි සය A B C. තේරුණාද? A B C print කරා. දැන් එහෙනම් මට කියන්න බලන්න මම මෙහෙම වැඩක් කරොත් විනාඩියක් දෙන්න පොඩි වෙනසක් කරා විනාඩියකින් නේ पड़ी रहा करने ने मंगे मौका दो उत्तरे ओके उत्तरे दान ना बला ABCM හේතුව මම කියන්නම් ඔයාලට ෆන්ක්ෂන් එක කෝල් කරලා මෙතන පුතා ෆුඩ්ස් කියන ලයිස්තුව දානවා මෙතෙන් දැන් ෆුඩ් වලට වැලියු එකක් නැහැ ග්ලෝබල් ලෝකල් කතාවක් ඕනේ නැහැ ෆන්ක්ෂන් එක ඇතුලේ දැන් ලිස්ට් එකේ ඉන්නවා print food keyword කවුද ෆුඩ් කියන්නේ ABC කවුද යා ලයිස්තුව තේරුණාද ABC එතකොට ABC කියන පුතා ලිස්ට් එකක් මේ විදිහට print වෙනවා. දැන් මේ මත මේ ඩබල් කමා නෙවෙයි ආ සිංගල් කමා නෙවෙයි මේ ලිස්ට් නෙවෙයි මේ මේ string නෙවෙයි ලිස්ට් එකක්. තා වැඩක් වෙනම් මම කරන්න. දැන් හිතන්න මම මෙහෙම කියන. සිංගල් දාන්නම් කොයි ඩබල් අවුල්ලා. මගේ සිංගල් වදින්න දැන්. ඒ
දැන් මොකද්ද ඕකේ උත්තරේ? දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, කලබල වෙන්න එපා, කල්පනා කරලා බලන්න. දැන් ෆුඩ්ස් කියන්නේ මේ ලිස්ට් එකද නැත්නම් මේ ටියුපල් එක? මේ අගේ යනවා මෙතෙන් ෆුඩ් වල. print food not 1 by 1 එකවර එකවර print කරන්න යා. අර 4 එකක් ඇතුළේ වුණොත් 1 by 1 print කරන්න ඈ. මෙතන 4 එකක් එහෙම නැහැ එකවර print කරන්න. පොඩක් කල්පනා කරලා බලන්න. ඔන්න මේකෙත් මම සිංගල් ඉන්නකම දාන්නම් කෝ. ඔයාලා ඩබල් එක යවුලක් නම් මම මේ ටයි. ඩබල් දැම්මත් එකයි පුතේ සිංගල් දැම්මත් එකයි ඈ. print එකට බලපෑමක් වෙන්නේ නැහැ ඒකේ. print එක print එකේදී කොහොමත් list එකක් වෙන්නනේ සිංගල් එකේ. ඒ හැටි. බලමුනේ අපි run කරලා එක. ABC. ඒකට හේතුව කියන්නට. දැන් මෙතන ෆුඩ්ස් කියන්නේ ලක්ෂිත ලිස්ට් එකක් වුණාට ඊළඟ ස්ටෙප් එකේ මම කියනනේ ABC කියන්නේ ටියුපල් එකක් කියලා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? my function food වල print food කිව්වොත් එහෙම මෙයා print කරන්නේ මෙන්න මෙයා තමයි ඉන්නේ දැන් මේ food එක ඇතුළේ. කවුද මෙන්න මේ ටියුපල් එක? ඒක හරියට සන්න බලන්න. තේරුණාද ඔයාලට පුතේ? තේරු නැත්නම් කියන්න. මොකද මේ දෙවෙනිට යන කෙනා තමයි ආ print කරන්නේ. මොකද ළඟම ඉන්න කෙනා යානේ පස්සේ කරමු කෙනා. එයා තමයි print කරන්නේ. මම මෙහෙම කරොත් එහෙම. ස්නේහ අය කියලා දාමුකෝ අපි. मुकद के उत्तरे वेरी गुड इतने उत्तर दीन पुडा कल्पना कर दे पुडा कि फुड दी लिस्ट ट्यूबल भाई दम प्रिंट कर वन बाय वन वन बाय वन ने प्रिंट करें किंग ये को प्रिंट करें बालों में तो विलायन से गुड़ाक पिला देने पे अंदर आना इरेक अक्केनो मौका दे रहे हैं ट्यूपल लेका म्यूटेबल दे इम्यूटेबल दे क्या मटे किया ट्यूपल लेका कुते मैं भी जरा इंटरप्रेट करने बैग लम याँ किया हेतु तमाई ट्यूपल का इम्यूटेबल निसा या ओवी जरा बुता प्रिंट का पी जरा देने बै फो एक का कैच में दिन ऑब्जेक्ट कैन नॉट बी इंटरप्रेट एस एन इंटीजर के लक्ष्य तेरुना ने बुते मैं यार इससे लेके करा वगे करने बै लिस्ट का करा वगे करने बै मैं कह के तो मैं यार इम्यूटेबल डेटा टाइप पे वाला टा मदद मां म्यूटेबल एंड इम्यूटेबल किया की को बनसा लिस्ट एक म्यूटेबल में आ इम्यूटेबल ऐसे भी लाउड बुता में आ ऐसे कराने बे मेक एक ट्यूपल ले निसा मितना में हम मेक ना तो अपने केलिंग मना पुरों लिस्ट का ट्यूपल ले का पेज जरा एक ही के प्रिंट कर तेरुना आज तो मैं मैं मेक दम वाला टमाटर तेरुन करना हूँ मैं अवसाने दिन के ना तो मैं आ कर दम मेक मेक आइन कर रहा फूड्स के ने के ना दम मना लिस्ट का එයා ප්‍රශ්නයක් නෑ විදිහට print කරන් යන්න පුළුවන්. හරි. අපි ප්‍රශ්නට යතා වෙලා යන නිසා ඊළඟ තණියෙන් එනක් කරා. මේක ලේසිය. මට වල type කරලා දාන්න බලන්න mutable ay sorry mutable එකට උදාහරණ කිව type කරලා දාන්න. chat එකෙන් දාන්න mutable mutable data මොනවද කියලා? mutable. වලට මං කරා mutable and immutable කියලා.
මියුටබල් ඩේටා මොනවද ඩේටා රයිට්ස් මොනවද ඒක එකක් තමයි මියුටබල් එකක් තමයි ලිස්ට් එක තව මොනවද පුතේ ඩික්ෂනරි වෙරි ගුඩ් චාට් ඩික්ෂනරි වෙරි ගුඩ් එතකොට ටියුපල් එකක් කොහොම කරන්න බෑ පුතේ ඇයි ටියුපල් කරන්න බැරි එයා ඉමියුටබල් ඒ වෙලාවට එහෙම කරන්න හරි මේකේ ආන්සර් එක දාන්න මෙයා ෆන්ක්ෂන් එක කෝල් කරනවා හැබැයි දැන් බලන්න ඇයි මම මේ රිටර්න් එකක් ලියලා තියෙනවා වලට මතක ඇති මම ඇයි මේ රිටර්න් එකක් ලියලා තියන්නේ කියන්නේ හේතු මයික් ඔන් කරලා කියන ලේසි ඇයි මම රිටර්න් එකක් මෙතන දාලා තියෙන්නේ මම කලින් කරා රිටර්න් එකක් ඕන නැහැ කොයි වෙලාවට ෆන්ක්ෂන් එකේ ඇතුලේ print එකක් තියෙනවා return එකක් ඕනේ නැහැ. හැබැයි ඇතුලේ නෙවෙයි නම් print එක තියෙන එළිය නම් අපි ඇතුලේ තියෙන එක එළියට return කරනවා. ඒ වෙලාවට තමයි අපි return use කරන්නේ. එහෙම කිව්ව නේද මතකද මම? ආ very good. මේ දින විශ්ව print එක ලියලා නැති නිසා. يعني print එක එළියෙන් තියෙන නිසා ඇතුලේ නැති නිසා. බලමු මේක run කරලා. 5 15 25 45 කොහොමද වෙන්නේ පුතේ? ඉස්සෙල්ලාම 3 දානවා. මෙතෙන් 3 ආවා. පස්වරත්තුන 15 වෙනවා රිටර්න් වෙනවා 15 print කරනකොට එතකොට 15 පෙන්නනවා ඊට පස්සේ my functions කියලා 5 දානවා 5 මෙතෙන් යනවා පස්වරක් 5 25 වෙනවා 25 print කරනවා පස්සේ 9 යනවා 9වරක් 5 ගියද 45යි 45 print කරනවා තේරුණාද ඒක මේක හරියයි අතුසන්න පුතේ very good මං ඕක වෙනස් කරනවා දැන් මට එහෙනම් උත්තරේ කියන්නවා මම මේ වෙනසක් කරනවා उत्तर क्या मोनवाद उत्तर सर सर ने पहाड़ प्रिंट हरा हटा द कमाल हरा हटा පනහා සිනසීය පහල ඇයි ධන පනහ එන්නේ හේතුව මේ පනහා ඍණසීය පහල හේතුව තමයි ඍණයි ඍණයි ಗುಣ වෙදි ධන වෙනවා ධන පනහ ධනයි ඍණයි ඍණයි එහෙනම් 100යි ඍණයි ඍණයි ධන වෙනවා 15යි තේරුණා නේද පුතේ ඒක ධන ඍණ ප්‍රශ්න වෙරි ගුඩ් ශාන් වෙරි ගුඩ් එහෙනම් අපි බලමු තව ගණන් දෙකක් විතර අපි හදන්නේ මේ ෆන්ක්ෂන්ස් වලින් ඊට පස්සේ ගොනු කලමනාකර මම හද හොරම හිනේ අර කලාව සෙමිනිකේ හොඳටම කරා කියලා මට හිතෙනවා ඔයාලට ෆයිල් හෑන්ඩ්ලින් එහෙනම් මෙන්න මේක කරන්න බලන්න ඔයාලා ඊළඟ ප්‍රශ්නේ මං ඉන්ඩෙන්ට් එක හදන්නා x 10යි ඊට පස්සේ print එක තියෙනවා x 20යි ෆන්ක්ෂන් එක ක්ලියර් වෙලා තියෙනවා හරි ඕක රන් කරන්න බලන්න ඔයාලා def my underscore func function එක හැබැයි variables නෑ මොකුත් අපි කියන්නේ ඒවට පරාමීති නෑ x 10යි print value inside the function මෙදි මේකම ගන්නෙ value inside function ඒ කියන්නේ මේ value එකේ ඉන්න function එක ඇතුළ local variable එක අපි කියන්නේ x = 20යි එනම් මෙයා global ඈ my func කියලා function එක call කරනවා print value outside the function මෙයා එනම් global ෆන්ක්ෂන් එකෙන් එළියෙන ග්ලෝබල් ෆන්ක්ෂන් එකට යන ලෝකල් වෙරි ගුඩ් චාන් සත්‍යලි යාම ප්‍රශ්න පහලට print කරන්න කොහොමද IP එකෙන් කියන්නේ එතකොට මෙන්න මේ වගන්තිය print වෙන්නේ නැද්ද ඔයාලගේ කීප දෙනෙක්ගේ වගන්තිය නැතුව දාන්න උත්තරේ
මේ වගන්තිය print කරන string එක වගන්තිය print කරලා තමයි x ලාගේ පෙන්නන්නේ ආ ලැප් එකේ ආ එතකොට පුතේ notepad එකේ type කරලා එකවර paste කරලා එවන්න දැන් ഇതു මෙන්න මෙහෙම මට හිතෙන ඒක ඒක තමයි ලේසිම ක්‍රමය කියලා මට හිතෙන notepad එක අරගෙන දැන් ඉන්නේ අපි දාන උදාන 10 15 10 දැම්මා එන්ටර් කරා 15 දැම්මා 20ක් වෙනවා මම ඕවර් නෙවෙයි නිකන් කියන්නේ ඔය ටික කොපි කරා කොපි කරලා chat එකට ඇවිල්ලා paste කරන්න මේ function එක නෙවෙයි මම කියන්නේ නිකන් මම කියන්නේ එතරම් වලට 15 දෙන්න මේකට උත්තර එහෙම නෙවෙයි කිව්වේ අර 15ට print කරන්නේ කොහොමද කියලා ඇහුවා මං කිව්වා notepad එක type කරලා ඉවරනම් ලේසි වැඩනේ බලමුද අපි එන මේක run කරලා මේකේ වෙන දේ බලන්න දැන් මෙතන function එක call කරා එතකොට x දෙකයි call කළා මෙතෙන්දි ගියාම මේකේ පරාමිති මොකුත් නැහැ අගයන් ආදේශයක් වෙන්නේ නැහැ x 10යි local variable එකක් print කරනකොට value inside the function කිව්වම x කියන්නේ දැන් 10යි 10 වෙන්නේ ඊට පස්සේ x සමානයි 20යි print value outside the function කිව්වා දැන් x කියන්නේ කවුද 20යි එහෙනම් මේ x global මේ x local තේරුණා නේද පුතේ very good ගොඩක් අයගේ හරි ඒක හරියට හසන බලන්න පුතේ තේරුණ නැත්නම් කියන්නේ නැහැ මේ දැන් සමහරු උස්සන්නේත් නැහැ අත උස්සන්නේත් නැහැ වෙන මොකක් හරි උස්සනවත් දන්නේ නැහැ හරි දන්නෙත් නෑ මට තේරෙන්නේ නෑ නේද තේරෙන්නේ නැත්නම් කියන්න පුතේ දැන් මේවා ඉතාලම වැදගත් ඔයාලට මේ මොකද මම ඇත්තට මේ ටිවිෂන් කුවට ටිවිෂන් වල ගොඩක් වෙලාවට ප්‍රශ්න විතරයි කරන්නේ පුතේ මං කියන්නේ මං හිතනවා තියරි වගේ ඒක මං හිතන්නේ මගේ විශේෂත්වය මට හිතෙන්නේ කියලා දිදී කරන්නේ නැත්නම් මම දන්නවා සමහර ගුරු රිවිෂන් කිව්වා පේපර් කරන්න පටන් ගන්න එහෙම කරන්න බෑනේ පුතේ ළමයි නේද එහෙම කරන්න පුළුවන් නම් හැමෝම ඩිස්ත්‍රික් ෆස්ට් වෙනවානේ එහෙම පුළුවන් කීප දෙනෙක් එහෙම පුතේ එයාලගේ අරමුණ මම කවුරුත් ගුරුන් කියන නෙවෙයි විද්‍යානේ ක්ලාස් එයාලා කරන්නේ මේ වගේ එයාලට ලොකු අරමුණු නැහැ එයාලට ඉන්නේ ක්ලාස් එකේ 1000ක් කියන 1000 ළමයි 10යි 10යි 20යි ටාගට් කරලා එයාලා ඒ 20 දෙනාට උගන්වන එයාලම කියලා දෙනවා ඔය දැන් එකපාරක් ඔයාලා දන්නවද සන්නස් කියලා මහත්තයා කියනවා ඒ සර් කියනවා එයා තුංග ටියුෂන් කරන එයා කියනවා මගේ ක්ලාස් වල ළමයි 1000 2000 මම උගන්වන්නේ 2000ටම නෙවෙයි කියලා මම උගන්වන්නේ අර පළවෙනි පේලින් 25 දෙනෙක් විතර උගන්වන ඒ 25 දෙනා තමයිලු මගේ ටියුෂන් එක ඉස්සරහට ඇරයි ඇයි ඒ 25 දෙනා පුතා ඉන්නවා අයිලන්ඩ් රෑන්ක් ඩයි ඩිස්ත්‍රික් රෑන්ක් ඩයි ඉතින් ඒ නිවේදකන ඉතුරු ළමයි ටික එයාලා තමයි මගේ ලීසින් එක ගෙවන්නේ මගේ ගෙදර හදන්න ණය ණය වාර්ගික ගෙවන්නේ මගේ වාහනේ ලීසින් වාර්ගික ගෙවන්නේ ඒ ළමයි ටික එයා එහෙම කියනවා නමුත් පුතේ මට එහෙම නෙවෙයි ඕන මට ඩිස්ත්‍රික් රෑන්ක් ඕන හැබැයි මට ඕන මෙතන ඉන්න නම් 90 90ටම පයිතන් තේරෙයි නැතුව අර පළවෙනි 10 දෙනාට තේරලා නැත්නම් රෑන්ක් දාන 10 දෙනාට තේරලා කරන් යන්නේ නෙවෙයි මට ඕනේ එකයි මම මේ එකකින් එක කියලා දිදී කරන්න පුතේ තේරුණා නේද අර විදිහට නෙවෙයි මට ඕනේ ඒ විදිහට කරන්න නම් හොඳට පටපට ගාලා කරන් ප්‍රශ්න කරා නම් ඒ ළමයි ගොඩක් හොඳ මෙතන මෙතනත් ඇති ඒ වගේ හොඳ රෑන්ක් දාලා ළමයි කීප දෙනෙක් ඇති හැබැයි මට ඕනේ එහෙම නෙවෙයි ඈ ඔක්කොම ගොඩ යන්න ඕන හරි මේක උත්තරේ දාන්න පුතේ මේක කරන් හතරෙනි එක යනවා නම් හොඳයි ඉතින් කැම්පස් නේද එහෙම නේද අපිට හැමෝම ගවන්නත් හැබැයි අපිට මොනවා හරි දෙයක් කරන්න පුළුවන් ළමයෙක් වෙන එක තමයි වැදගත් දැන් පුතේ අර එක විචල්‍යයක් පාවිච්චි කළා මේ විදිහට අගයන් කීපයක් වෙන වෙලාවට අපිට ඒ විචාල්‍ය සඳහා අගයන් කීපයක් භාවිත කරන්න පුළුවන් මෙහෙම මේකේ අවුට්පුට් එක බලමුද අපි රන් කරලා හෙලෝ දමිත නදුන් යෂ් මේ දමිත දුන්න නිසා හෙලෝ කියලා නේම්ස් වල බිඳුව කියන්නේ මෙයානේ එහෙනම් දමිත නේම්ස් වල එක කියන්නේ නදුන් නේම්ස් වල දෙක කියන්නේ කවුද පුතා යෂ් එහෙනම් hello damita nadun yash කියලා print කරනවා මට කියන්න බලන්න
දැන් මෙතන මේ මේක ඇතර මේක මේක data type එක කියන පුතේ බලන්න මෙන්න මේ data type එක tuple එක වැලි tuple integer නෙවෙයි ජනිත චතුරන් integer අඩේ කොහෙද ඔගේ ඉලක්කම් තියෙන්නේ integer නෙවෙයි මේක tuple එක tuple int නෙවෙයි ඈ tuple එක හරි නේද එනම් මං හිතන්නේ මම ෆන්ක්ෂන්ස් ගොඩක් තේරෙන්නේ ඔයාලා තව බලන්න රිෆර් කරන්න තව තව තේරෙන්නේ නැත්නම් තව බලන්න පුළුවන් එහෙනම් අපි යන්නේ ෆයිල් හෑන්ඩ්ලිං වල දැන් පුතේ මේක අමාරු නෑ ඉතාලේ මං හිතන්නේ පයිතන් තියෙන ලේසිම කැලේ තමයි ෆයිල් හැන්ඩ්ලි දැන් උඹට සමහර අයගේ ගන්න ෆයිල් හැන්ඩ්ලිං තමයි අමාරුම දේ නෑ ඒක බොරු බොරු ඒවා ෆන්ක්ෂන් සමාරුත් නෑ ප්‍රෝග්‍රෑමින් තේරුණා ඔය ඕන එකක් ලේසි බලන්න ෆයිල් හැන්ඩ්ලිං කියන්නේ ගොනු කලමනාකරන්නේ ගොනුවක් විවෘත කරන මොකද්ද ओपन तमाई कमांड एक प्रश्न एक ने ओपन करना एक सेव करना क्या मेथी वेरे मदान डोने दे मदान ने टेस्ट तमाई क्या मेथी आप लोगों को सेव करा करना मैं तो ये ने demo.txt के ने टेक्स्ट फाइल लेके ना तेरुना दे अंतिम डे प्रिंट करे हेलो दामित नादुन यश හරිනේ හරිද පුතේ හරිනේ ඔන්න බලමු අපි ගොනු කලමනාකරණය ගොනුවක් විවෘත කරන ඕපන් වලින් ගොනුවක් කියවන්නේ ඕපන් කරනවා මෙතන r ගැන read print කරනවා f.read කියන ෆන්ක්ෂන් එක යූස් කරනවා පළමු අනුලක්ෂණ පහ කියවන්න තිබුණොත් ඔයාලා කරන්නේ f සමානයි ඕපන් කරන ෆයිල් එක print f.read file කියලා ලියන්න. එක් පේලිය මම මේක රන් කරලා පෙන්නනම් ඈ. ඊටසේ කෝඩ් කරලා රන් කරලා පෙන්නනම් මේ demo file.txt කියන ෆයිල් එක නම් r print f.read line කිව්වොත් එයා එක පේලියයි. පේලි දෙකක් නම් මේ විදිහට read line write කියලා දෙන්න පුළුවන්. පේලිය begin කියනවා නම් ඔය විදිහට loop එකක් question 4 එකක් ඇතුළේ දෙන්න පුළුවන්. ගොනුවක් වහන්නේ පුතේ මෙන්න මේ විදිහට F dot close F mode ने क्या में दी विचार ले माँग एकाक करला एकाद दया मेरी करला पे ना नांग इससे लांग उते मार्केट टेक मतलब करो मशीन टेल लांग करनो नोट में कंप्यूटर कर करनो नोट पैड एकाक ऐरे के ना मार्केट टेक करो नहीं लम फोन ने क्या ना बैठ ये ना ही मार्केट टेक करूँ मैं फाइल हेली ना तो करूँगा मेकर माँ पेस कर මෙන්න මේක ලියනවා r f.read කියලා ගන්න read line නෙවෙයි f.read ඈ ඊට පස්සේ ගොනුව වහන f.read කියලා දාලා ගොනුව වහනවා මම ඉස්සෙල්ලාම ආපහු මේක save කරන්නම් මම මේකේ file එක clear ඉන්නවා මම මේ notepad එක ලියන්න කලින් මම file එකක් මොහොර ලියලා ඉන්නවා ගන්න ටිකක් මම මෙහෙම කරන්නම් word open කරන පුතේ ඔක්කොම ලේසියි වැඩි वर्ड ओपन करेंगे ना मैं वैटी करूँ मैं कराने पुला मार देते करूँ तो प्रैक्टिकल है बलन अरे कोटे बंदा है ना मार देते करूँ वाला वेलान क्या ना मैं क्या मांग कर ला पे ना अभी एकाक दया करूँ बलन वाला ओपन करकन वो नोट वर्ड वर्ड टेक इससे ला यान समानाई आर ए एन डी के ला गहला वारहना दाला එතකොට ඔන්න ඔයාලට ඒ ඡේදයක් ඔය ඡේදය කොපි කර ගන්න කොපි කරගෙන අර නෝට් පෑඩ් එකට ගිහිල්ලා ඒක පේස් කරන්න එතකොට ඔන්න නෝට් පෑඩ් එක ඇති සේව් වෙලා අපි මේක සේව් කරමු හරි වැඩ නිකන් කරාද පුතේ මේක වැඩිද ආහිම් හරි හරි ඉමින් කරන්න වර්ඩ් එකේ ඕපන් කරලා මොකද කරේ වලා රන් කියලා ටයිප් කරන්නක සමාන ලකුණු දාලා මම මේ කරා වගේ පෙන්නන්නම් මේ කරන්න උනායි පෙන්නන්නම් zoom කරන්නේ පේන්නේ නැහැ නේ මං කරේ මෙහෙම සමාන ලකුණු ගහලා r a n d කියලා ටයිප් කරා වරහන වහන එන්ටර් කරන්නකො එතකොට උන ඡේද පහක් විතර එනවා මෙතන නිකන් කරාද ඔයාලා හරි නේද මගෙත් කරමු අද ෆයිල් හෙල්ලින් එක කරමු මගෙත් වර්ඩ් ඕපන් කරේ මට මේ ටයිප් කරන්න කම්බලෙට මම වර්ඩ් එකකින් ටෙක්ස්ට් එකක් ගන්න යන්නේ වර්ඩ් වල හරි නේද මේක
අය පෙන්නද? සමානයි R A N D කියලා ගහලා වරහණක් වහන්න. ස්පේස් මුකුත් නැහැ. ඒක හරියට. ටියුපල් එකේ වරහණ දාන්න. සමානයි රන්. වරහණ දාලා කීබෝඩ් එකෙන් එන්ටර් කරන්න. එතකොට ඔය විදිහට ටයිප් කරපු පේරි ටිකක් ඒ ඕනනම් මෙතනින් අපිට අර ජස්ටිෆයි එහෙම කරගන්න පුළුවන් ඈ. ගන්න ජස්ටිෆයි කියන අර කෙලින් තියාගන්න. ඒව නම් ඕනේ නැහැ මම නිකන් කිව්වේ. ඊළඟට මේ ඔක්කොම සිලෙක්ට් කරන්න. කීබෝඩ් එකෙන් control A ගෙවුවා නම් ඔක්කොම සිලෙක්ට් නැත්තම් ඔබ ආගෙන ඇද්දාම සිලෙක්ට් වෙනවා control A. ඊළඟට කොපි කරන්න control C නැත්තම් right click කරලා copy නැත්තම් control C. හරිද? කොපි කරගන්න. notepad එක open කරගන්න. එකත් අයින් කරන්නම් කොහොමද? මෙතන search එකට ගිහිල්ලා NOT notepad නේ notepad එකේ click කරාම notepad එක එනවා notepad file ගිහිල්ලා sorry මේක paste කරගම අර copy කරගත්ත word file එක මෙතන හරිද දැන් මම word එක මට ඕනේ නැහැ close කරගන්න නැත්තම් කරදර අනවශ්‍ය දේ ගොඩාක් open වුණාම හරි නේද ඊට පස්සේ අපි මේක පුතේ save කරමු file ගිහිල්ලා save as ගිහිල්ලා කොහේ හරි folder එකට අපි තුන් documents වලට ගියා කැමති දැනග documents වල folder එකක් හදමු python practical කියලා python practical දිනමකින් හදන්න python practical කියලා folder එකක් හදා documents වල කැමති දැනග පුළුවන් නේ මම documents ගන්න ඔක්කොම එකතරා save කරු මෙතනින් ගියලා documents තෝරලා මෙතන දාමු අපි demo demo.txt txt නේද අවුල නැහැ මේක ඔටෝමැටික් txt තමයි save වෙන්නේ demo.txt කියලා දීලා අර python practical කියන folder ඇතුලේ save කරන්න ඕන මේ notepad එකේ ආයෙත් වෙනනම් file save as ගිහිල්ලා අර documents වලට ගිහිල්ලා අපි හැදුව folder එක දෙන python practical කියලා ඒක ඇතුළට ගිහිල්ලා file name එක දෙන demo කියලා දීලා save කරන්න ඊට පස්සේ notepad එක close කරලා දාන්න ඊට පස්සේ මම python code එක chat එකෙන් ඔයාලට එවන්නම් ගන්න පුළුවන් ඔයාලට कोड पाइथन ओपन पाइथन ओपन पाइथन टास्क बार पाइथन ओपन फाइल ඊට පස්සේ කැමති නම් දාන්න පුළුවන් ඈවල ෆයිල් ගිහිල්ලා save as යන්න දැන් documents තෝරන්න ඒක ඇති වල python practical කියලා හදපු folder එක ඒකට යන්න ගිහිල්ලා මේ python file එක කැමති නම් දෙන්න පුළුවන් වල මම දෙන්න practical 1 කියලා p1 කියලා දෙන ලේසි නේ p1 practical 1 කියනවා මම python file එකට p1 කියලා දීලා save කරා सेव करला अर कोड मेतन को डेमो किलो फाइल डेमो कि डेमो फाइल डेमो डॉ तेरुना डेमो फाइल ने वे फाइल ने मेरा हदा गया ना डेमो के लाये अपने नोटपैड डे का सेव करने डेमो किया ने डेमो के लाये मत प्रश्न है ना फाइल ने मेरा आरावे लाये सेव करे डेमो ना मित्र ना डेमो में तेरुना आदर
මෙතෙන් එනකන් හරිද ඔයාලා පුතේ හරි අය තුසන්න බලන්න දැන් මේ මේ පරිගණකයක් නැති අයින් ඉන්න එපා එයාලා අහන් ඉඳලා බලලා කරගෙන වැඩි එයාලා අහන් ඉන්න මේ මේ වැඩේ වෙනවට තේරෙයි දෙන්නයිද හරි වෙලාව ඕනේද මේක ආයෙත් කොපි කරලා මම chat එකෙන් දාන්නද ඔයාලට මොන මම python කෝඩ් එක chat එකෙන් දානවා ඔයාලා ගන්න ආපහු දානවා අනිවාර්යෙන් ගොනුව වහන්න ඕනේ දැන් මෙතන මේ f අකුර දාන්න ඕනේ කැමති අකුරක් ඔයාලට දාන්න පුළුවන් හරි නේද පුතේ මෙතන යන් කරාද ඔයාලා වෙලාව ඕනේද නෑ නේද එහෙනම් මම මෙයාව රන් කරනවා Python ओपन कराड़ पास कट करना है मेके उन्ना आयत माम पेन ना Python नोयाला ओपन करगा उन्ना Python ओपन करगा इन्ने शेल्ले के करने बर्नीसा फाइल गिहिला न्यू फाइल गा ऐरा के ना मागे कोड डे के पेस करा मांग कोड डे के चट्टे के दाल है अरे मेते ने का गावा दो वाला Python ओपन करना फाइल गिहिला न्यू गिहिला मेते ने का करा दे सेव करे नहीं मनता है හරිද මේ කෝඩ් එක කොපි පේස් කරාද මගේ නෝට්පෑඩ් එකේ මම දාලා chat එකේ දාලා දුවා ඊට පස්සේ මෙයාව ෆයිල් ගිහිල්ලා සේව් ඇස් යන ડોකියුමන්ට්ස් වල අපි හදුවා නේද අර නෝට්පෑඩ් එක සේව් කරේ තරම් කවුද යා Python ප්‍රැක්ටිකල් එක ගිහිල්ලා ෆයිල් නේම් එක p1 දීලා සේව් දෙන්න සේව් දෙන්න මෙයා සේව් ඇස් ගිහිල්ලා P1 කියලා සේව් කරනවා ප්‍රැක්ටිකල් 1 කියන අදහස කැමති නමක් දෙන්න පුළුවන් මම මේ වහා ගන්න දුන්නේ හරිද ඒක හරිය අසන බලන්න පුතේ තව වෙලාව ඕනේ බැරුණා තම කරගන්න දෙන්නයි දරි දැන් ඊට පස්සේ අපි මේක සේව් කරනවා මොකද සේව් ඇස් කියලා P1 කියලා සේව් කරලා තියෙන්නේ දැන් රන් කරමු රන් කරද්දී අර වර්ඩ් එකේ දුන සියලුම ටෙක්ස්ට් එක දැන් පෙන්වන්න ඕන අපිට මෙතන. රන් ඉදී ෂෙල් එකේ පෙන්වනවා. ඒක ආපු අය අත උස්සන්න බලන්න. දෙන්නයිද කරේ? එක්කේ උඩ දාය. කරේ නැද්ද ඔයාලා? කරන්න කියලා බැරුණා ඉන්නා. මදි හැබැයි අර උඩ කරන්න ඕන ප්‍රැක්ටිකල් එක. කියන්නේ ඔයාලා ලැබ් නැද්දන්නේ නැනේ මම කිව්වට ප්‍රැක්ටිකල් දුන්න ෆෝම් විතර තියෙන. ඔතන ආර්මර් දාන්න ඕනේ. ඔව් මම මේ තාම රීඩ් එක විතරයි කරේ. රීඩ් කරද්දී ආර් දාන්න ඕනේ. ආවේ නැද්ද ඔයාලගේ? මගේ නම් ආවා. දැන් ඔයාලා කරන්න ඇති මෙන්න මේ වැඩ. නෝට්පෑඩ් එක සේව් කරේ ඩෙමෝ කියලාද? කැමති නමක් දාන්න පුළුවන් නෝට්පෑඩ් එක. හැබැයි නෝට්පෑඩ් එකේ දාපු නම තමයි මෙතන දාන්න. ඊට පස්සේ මේ Python ෆයිල් එකයි අර notepad එකයි දෙකම එකම තැන සේව් එකම folder එකේ සේව් කරලා තියෙන්නත් ඕන. අයත් පෙන්වන්න දෙන මුලේ ඉඳලා කරලා. ඔන්න බලන්නකෝ. දැන් මම කරේ ඉස්සෙල්ලාම notepad එකක් ගත්තා. Python අයින් කරේ නැහැ කියලා. තේරුණා නේද? හරි ඔන්න මං කරා ඔන්න ආයෙත් බලන්න word open කරා මම මේ word එකෙන් ගන්න අර type කරන කම්මැලි කරන text එක word open කරලා මම කරේ සමානයි r a n d කියලා type කරනවා වරහනක් දාලා enter කරාම chat එකෙන් text එක එනවනේ මම කරේ ඕක select කරලා justify කරලා ඕක copy කරා ඊට පස්සේ notepad එකක් open කරගා notepad අර text එක මම paste කරා paste කරන්න දන්නව නේද ඔයාලා ඊට පස්සේ notepad එක save as ගිහිල්ලා කැමති නමකින් save කරන්න මම save කරා කියලා හිතන්න මේක abc කියලා ප්‍රශ්නයක් නැහැ එහෙනම් දැන් notepad එකේ නම මොකද abc save කරා notepad එක close කරගන්න මම මේවත් close කරන්න දැන් වැඩක් නැහැ නෝ දැන් python open කරගන්න ෆයිල් ගිහිල්ලා new යන්න ඊට පස්සේ අර python code එක උදේන type කරන්න python code එක උදේන type කර මම ඔයාලට chat එකෙන් දාපු එකම ගන්න type කරන්න දෙන්නේ නැහැ මන්දී මම කම්බලේ කොට copy paste කරන්න නම්
මේකනේ කෝඩ් එක දැන් මේ Python කෝඩ් එක ෆයිල් ගිහිල්ලා සේව් ඇස් කරන්න ඩොකියුමන්ට්ස් වල අරකටම අර අපි කලින් හැදුවේ මොකක්ද ඒක Python ප්‍රැක්ටිකල් කියලා කැමති නමක් දාන්න අර ෆෝල්ඩරේට මම මේ කියන්නේ අර ෆෝල්ඩරේ මම P1 කියලා කැමති නමකින් සේව් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒක P1 වලින් මම සේව් කරනවා දැන් මගේ මේක රන් කරොත් උත්තරේ එන්නේ නැහැ ඒකට හේතුව කියලා හේතුව කියලා මම නෝට්පෑඩ් එක සේව් කරේ මොන නමින්ද ABC හැබැයි දැන් මම ඕපන් කරන්නනේ ඩෙමෝ ෆයිල් එක වැරදි නේද එහෙනම් මගේ එකේ දැන් මේක මොකද වෙනස් වෙනුනේ ABC කියලායි වෙනස් කරේ මම නෝට්පෑඩ් එක සේව් කරේ ABC කියලා තේරුණාද පුතේ ඒක සේව් කරා ඊළඟ හරි නේද පුතේ ආව නේද රන් කරමු එතකොට අර නෝට්පෑඩ් එකේ තියෙන සියලු වගන්ති විවෘත කරන්න පුළුවන් දැන් ආපු අදසන්න බලන්න තාම හවෙ නැද්ද ඔය මම මේ චූටි දෙයක් කරේ මුද ඈ මහ ලොකු ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි හරි බලන්න එනම් අපි කරේ ගොනුවක් කියේවි මොකද්ද f.read කියන මගෙන් බලමු පළමු අනුලක්ෂණ පහ කියේවි ඒකත් ගිහිලා කරලා බලමු අපි පළමු අනුලක්ෂණ පහ කොහොමද කියවන්නේ කියලා මම කරන්නේ මේකම වෙනස් කරන්නේ කොපි කරා පේස්ට් කරා then if dot close කලිම් f dot close f dot close හරි කරන්න බලන්න මේක දැන් මේක මගේ නම් demo file නෙවෙයි file නෙවෙයි මගේ වෙනස් කරනවා මං abc කියන ඇයි හේතුව මං notepad එක save කරේ abc කියවනවා නම් මෙතන ලියන්නේ r කියලා r කියන්නේ read කියන අදහස r දාන්න read කියන අදහස Python practical folder එකේ notepad එක පෙන් නැහැ notepad පෙන්වන්නේ නැහැ notepad එක search කියලා ගන්න ඕන දෙලා. වාගෙන save කරපු ෆයිල් එක පෙන්වන්නේ නැහැ කියලාද කියන්නේ? වෙන්න බෑනේ. දැන් මේ බලන්න documents වලට ගියොත් එහෙම documents වලට ගියොත් මම save කරන්නේ Python practical කියලා folder එක Python practical folder එක බලමු මේ දින Python practical ඇදුවේ මේ දින මගේ නම් notepad දෙකම තියෙන මේ දින notepad එක මේ Python ලා එහෙනම් ඔය වෙනකොට save කරලා මේ මම හදපු folder එක ඇතුළටම save කරන්න මේමයි save කරන්න මුලින් ආයෙත් බලා ගන්න notepad එකක් අරගෙන මේක අර text එක නම් තියෙන්න ඕනේ මෙන්න මේ text එක තියෙන්න ඕන control a control c ගහන්නම් මම notepad එක අරගෙන paste කරලා ෆයිල් ගිහිල්ලා සේව් ඇස් යනකොට ඩොකියුමන්ට්ස් වල අර Python ප්‍රැක්ටිකල් කියන එක තෝරන්න ඕනේ. තෝරලා කැමති නමකින් සේව් කරන්න. දැන් ඊතර මම මේක සේව් කරන්නේ. අපි හිතමු text 1 කියලා දාන්න නම. text 1 කියලා දුන්න කියලා දාන්න නම. text 1 දුන්නේ. එහෙනම් මම ක්ලෝස් කරලා දැන් Python ප්‍රෝග්‍රෑම් එක කියලා යන්නේ මම ABC නෙවෙයි. කවුද? text 1 තේරුණාද එහෙනම් ලියන්න මම text 1 එක ඕපන් කරන්න යන්න. ඒ කියන්නේ ඔයාලගේ Python save කරන Python file එකයි මේ notepad එකයි දෙකම තියෙන එකම folder එක. නැත්තම් බෑවැඩේ කරන්න. save කරන් කරන්න. මේක close කරලා නේද මම ඒක close කිරික අවුලක් ඇත්තේ. F dot close කියලා spelling සරිද මෙතන මේ ඒකයි හේතුව දැන් හරිනේ දැන් හරි පළවෙනි අකුරු පහ විතර අය රීඩ් කරන්න වීඩියෝ බලන්න වීඩියෝ කියලා පළවෙනි අකුරු පහක් විතරද අපි නෝට් කරන්නේ හරි නේද close කියලා spelling සරිද ඒකයි ඒතොර array එකක් දෙන්න එහෙනම් උන අපි ඒකත් කරා ඊළඟ බලන්න මෙතන පළවෙනි පේලිය විතරක් කියන්නේ දැන් මොකද එන්නේ රීඩ් ලයින් කියලා කියන්නේ පොඩි දෙයක් කරන්න පුතේ වෙනස එච්චරයි මම මේක වෙනස් කරන්න මෙතන රීඩ් ලයින් කියලා දානවා මේ එච්චරයි මේක ලයින් නෙමෙයි රීඩ් ලයින් අරක මම සේව් වැස් කරන්න එච්චරයි මේ f.txt1 ඕපන් කරනවා r කියන්නේ කියවන එක විතරයි රීඩ් ලයින් කියන්නේ පළවෙනි පේලිය විතරයි දැන් බලමු රන් කරමු
පළවෙනි අරක ඇත්තේ පළවෙනි පිළිල ඔය ටික ඔක්කොම ඇදී ඈ පළවෙනි ඡේදේ නේද ඒ ටික යා කිමි පළවෙනි පිළිල අරක ඇත්තේ මම කියන්නේ ඒ යා ඒ ඔක්කොම කියවන ඊරස බලන්න පිළි දෙකක් කියවන්නේ දෙපාරක් මෙයා රීඩ් ලයින් කියලා නර වගන්ති දෙපාරක් ලිනු මි කරලා බලන්න ඔයාලා පිළි දෙයක් කියන මෙන්න මේ රීඩ් ලයින් තු දෙපාරක් කරමුනි හැබැයි මත දියාන ඔයාලා නෝට් පෑඩ් එකයි පයිතන් ෆයිල් එකයි දෙකම එකම ෆෝල්ඩරේ තියෙන නම් මම මේකම කොපි කරා එකම වෙනස් කර බලන්න පේස්ට් කරා හැබැයි කන්ට්‍රෝල් S ගහන්න දැන් රන් කරා මේ බලන්න පළවෙනි එකක් කියුවා දෙවෙනි එකක් කියුවා මේ මේ තියෙන මේ මේ නෝට් පෑඩ් එකේ තියෙන ටික තමයි යා කියවන්නේ මේකේ තියෙන පේලි 1 2 3 4 5 නේ බලමු නම් මේක මේක මම පස්සතාව දැමුත් පේලි පහම මෙයා print කරයි මම මේක අයින් කරන්න මේ විදිහට මම read line කියලා පස්සතාවක් type කරොත් එයා පේලි පහ වෙන වෙනම මට පෙන්නයි තවදාක ඕනේ එකක් අයින් කරමු දැන් එයා පේලි පහක් මට පෙන්නයි මේ 1 2 3 4 5 මගේ නම් මේකේ ඡේදයක් වගේ පේනවා නමුත් නෝට් පෑඩ් එකේ තෝකේ පේල් දෙකයි හේතු තේරුණා පුතේ ඒක හරි ගියත් ඔසන බලන්න බැරුණා තා මඩ වෙනවට පයිතන් නෙවෙයි බැරි තාම සේව් කරගන්න බෑ බලන්න ෆෝල්ඩර් එකේ ගිහිල්ලා නේද එහෙම කේස් එකක් තියෙන්නේ නෝට් පෑඩ් එකයි පයිතන් ෆයිල් එකයි දෙකම එකම ෆෝල්ඩර් එකේ සේව් කරගන්න දන්නේ නැහැ ඔල සේව් ඇස් කියලා මට ඉදිරියට බැරි වෙන්නේ ඒකයි නැතුව පයිතන් කෝඩ් එකේ මොකද මන් දාපු කෝඩ් එක නෝල රන් කරා. ඔයාලා එක්කෝ සේව් කරපු මෙන්න මේක ෆයිල් නේම් එක වැරදි. ටෙක්ස්ට් ෆයිල් එකේ නම වැරදි. එහෙම නැත්නම් ඔයාලා සේව් කරලා දින වෙන තැන නේද? සාමාන්‍ය මේවර 6 7 දිනවා නේ අපි සේව් කරන ඒවා සේව් ඇස් කියලා බුදු වෙන උන්ට ෆයිල් ගිහලා සේව් ඇස් කියන්නේ කොහොමද නේ? එහෙම කේස් එකක් ඇත්තේ. බලමු අපි රීඩ් ලයින්. මේදී f.read කියොත් මුළු ෆයිල් එකම කියවනවා read 5 කියුවොත් පළවෙනි අකුරු පහ කියෙව්වා එතකොට අපි බලමු read මේ තිලා රහන්නේ මේක නේද මං හිතන්නේ මේකම f.read කියලා පහ ගෙවුවොත් නේ හරිනේ එහෙමනේ යන්නේ යහනේ එක ටයිප් කරොත් මේ යන්නේ එක අකුරක් කියවනවා දැන් මගේ එකේ පළවෙනි අකුර v මං හිතන්නේ වීඩියෝ කියලා නේද ඒතර පළවෙනි අකුර කියවනවා read line 1 ගහන්න කියලා කියන්නේ ඒත් v තමයි පළවෙනි අකුර එයා 1 කියව ගමන් පළවෙනි අකුර කියවනවා read කියවත් එකයි read line කියවත් එක එයා පළවෙනි අකුර read කරා පේලි දෙකක් කියව අපි පේලියෙන් පේලිය කියවේ මේ පුනර්කරණයක් දීලා දෙන්නේ මෙයා පුනර්කරණයක් දීලා දේ. කරලා බලන්න මගේ දැන් පුළුවන් නේ කරගෙන යන්න. මේක ඇතුලෙන් එන්න ඕනේ නැත්තම් වැරදි. මම මේක දෙන්නම් ඩෙමෝ කියලා එකක් ෆයිල් ඇතුලනේ මම ගා ඩෙමෝ කියලා දෙන්නම් ඩෙමෝ ෆයිල් කියන්නේ ඩෙමෝ තියන්නේ. f.close ඉන්ඩෙන්ට් එරේ එකක් කරලා රන් වෙන්න ඕන කරොත් මේක මෙහෙට එන්න. For in F print X line by line यार इधर typing mistake आपने अकुरा काटो ही में तो ना एक आईया अकुरा क्या ना आईया रुको कैमेरे विचार लेता का X is not defined मुका दे रहे के I I මෙතනත් I හරිනේ මෙතනින් කරේ මම මෙතන මේ විචල් නමර මෙතන I දැම්මා නම් මෙතනත් I මෙතන x නම් මෙතනත් x කැමති විචල් අපාවිච්චි කරනවා මෙතන x දැම්මා නම් මෙතනත් x තමයි ඒක නෝට් එක හදාගන්න මෙතන නෝට් එක තරද්දක් තියෙන නිසා ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා මේ x in f මෙතන පෑනින් කරලා යාරන්න x in f for x in f print x करा दे बल बल अलग फोटा विनाश कर
ගොනුවක් වහන එක අපි ලියවනේ බලමු දත්ත ලියන එක දැන් දත්ත ලියන එක කරදි මම නෝට් පෑඩ් එකේ දැන් මම ඩෙමෝ එක හදන්නකෝ මම මේකේ ඔක්කොම මකරන්න ඈ මකලා මම මේකේ දැනට ලියන්නම් දමිත කියලා විතරක් ලියන්න සේව් කරන්න දැන් ඩෙමෝ කියන ෆයිල් එකේ දමිත කියලා විතරයි තියෙන්නේ ඈ නැතර අරක පිස්සු වැඩනවා අරකද ගියොත් ගියොත් මේ පොඩක් තිබුණනේ බලන්න දත්ත ලියන හැටි මම මේකම කොපි කරා කොපි කරලා මෙතන පේස්ට් කරන්න බලන්න මේක මොකද ඩෙමෝ මේකේ නම ඩෙමෝ එකේ දැන් ගොනුවේ දත්ත ලියනවා A A අකුර දාන එකේ W අකුර දාන එකේ ඕන W දාන මේ දෙකේ වෙනස මොකක්ද මේ දන්න කෙනෙක් මයික් එක ඔන් කරලා කියන්න W අකුරයි A අකුරයි දාන එකේ වෙනස මෙතන W අකුර දැම්මාමයි එහෙම නැත්නම් මෙතන A අකුර දැම්මාමයි ඒ දෙකේ තියෙන වෙනස මොකක්ද ය වෙරි ගුඩ් W දැම්මොත් කලින් තියෙන දත් දැන් මම දමිත කියලා ලියවන්නේ නෝට් ඩෙමෝ ෆයිල් එක මම දමිත කියලා ලියවන්නේ ඒක දැන් මෙකෙන්නේ නැහැ ඒක වෙනු ලියනවා ආ මේක මම මේවා වෙනවා ගත්තා ලියන්න දමිත වෙනුරම යටි ලියනවා බණ්ඩාර යාපා දැන් දමිත විතර ලිව්වේ මම දැන් f.write බණ්ඩාර යාපාගේ මේ ෆයිල් එකේ බණ්ඩාර යාපාගේ කියලා ඇත්ත රන් කරමු බලන්න රන් කරලා අවුට්පුට් එක දෙන්නේ නැහැ යන්න ෆෝල්ඩරේට ඩෙමෝ එකට ගියොත් බණ්ඩාර යාපා ලියලා ඇත්ත දැන් දමිත විතරයි තිබුණේ බණ්ඩාර යාපා ලියලා තේරුණාද දැන් ඕක එක කොටේ ලියුනේ අපිට ඕක වෙනස් කරන්නත් තිබුණා හරි දැන් මම ඕක ක්‍රෝස් කරලා බැරි වෙලාවත් මෙතන මං ගහනවා W මේකත් ඕන පොඩි ස්පේස් ඇතින් එක කොටේ ලියවෙන්නේ නැති වෙන්නේ නේද බලමු දැන් මොකද වෙන්නේ රන් කරොත් අර සියලු දේම ඇකිලා දැන් ඩමිතත් නැහැ බණ්ඩාර යාපා විතරයි තියෙන්නේ දැන් ගිහිලා බලමු නෝට් පෑඩ් එක ගිහිල්ලා දැකරේ බණ්ඩාරයයි කලින් තිබුණ දත් ඔක්කොම යාම කරන ඩේටා ඔක්කොම ක්ලියර් කරලා තමයි ලියන්නේ තේරුණා නේද ඒ අකුර ගැහුවොත් කරන්නේ තියෙන ඩේටා තියෙද්දි ලියනවා W අකුර ගැහුවොත් පෙර දත්ත සියල්ලම මකලා අලුතෙන් ලියන දැන් හොඳ උදාහරණයක් ආයෙත් පෙන්නන්න මම මෙතන ඩෙමෝ එකේ මම ලියනවා මෙතන hello python hello python කියලා සේව් කරනවා මම ඩෙමෝ කියන notepad එක කැමති නමක් දාන්න පුළුවන් ඈ ඩෙමෝම නෙවෙයි මම ඊට පස්සේ මෙතන a අකුර ගහලා ලියනවා i like python කියලා දැන් මොකද වෙන්නේ අර පරණ hello python නැකේද නැත් දැන් ඒ f notepad එක ඉතුරු වෙන්නේ notepad එක ගිහලා බලමු මේකේ දැන් රන් කරේ නෑ මං hello python කියලා අර අර i like python ලියවෙයිද එහෙම නැත්නම් මේක මැකේද මොකද වෙන්නේ i like python මැක අර කලින් එක මැකේන්නේ නෑ පුතේ මේක රන් කරොත් වෙන්නේ බලමු දැන් නෝට් පෑඩ් එක ගිහලා තියෙන එක තියෙදි ලියලා මේ බලන්න hello python i like python කියලා ලියන බැරි වෙලාවත් මම මෙතන python එකේ W අකුර ගැහුවොත් දැන් මොකද වෙන්නේ අර hello python අනම්මන මොකුත් නැහැ i like python විතරයි ලියන්නේ මොකද කලින් දත්ත සියල්ල මෙයා මකනවා දැන් බලමු නෝට් පෑඩ් එක ගිහිල්ලා ඩෙමෝ එකේ i like python කලින් දත්ත ඔක්කොම තේරුණාද පුතේ මම මේ කරපු ටික තේරුණා අතුස්සන්න බලන්න හරි නේද හරි දැන් ඔය අපි කරේ කන්ටෙන්ට් එකනේ ෆයිල් එකක් මකන්න පුළුවන් මෙන්න මේ කමාන්ඩ් එක ෆයිල් එකක්ම සම්පූර්ණයෙන් මකන්න පුළුවන් කොපි කරනවා මම මේකම පේස් කරන්න ඩෙමෝ කියලා දෙන්නම් මම ඩෙමෝ නම රන් කරලා බලමු
F is not defined. मैं किला दाने में बैठी ने ये रहेगा किन मैं किला नहीं नैन तेरा ने एक अ मैं किला में नैन दान ने एक अ ये रहेगा देरी पार मारा तो ये रहेगा किन मामा एबीसी का देना मैं मेरे मान देना एबीसी के ये चलो मैं किन ने कौन हुआ रानू ना देंगी ही लबाल मु ए बी सी ने चेरु नाद बुते एक कर लो बाला वो याला इंपोर्ट ओएस की रली हुआ ओएस डॉट रिमूव की रली हुआ क्लोज करने अंडे पा क्लोज करने बैम को दे मेक में वाकांती देख त्रियाप इंटरप्रेटर मैं की लाइवर है तो क्लोज करने दे किधर वेला ने मेकिंग में ने बुता गोनुआ माकनी फाइल लेकर माकने फाइल लेकर मागला दारण में आने तेरु ना दे एक अतो उस समय बारं तेरु ना है तेरे नेत आमार वेड़ी दे बेगी वेड़ी फाइल लेकर मैं क्या नहीं है फाइल लेक नया इधर नहीं है लेकिन वो प्रिंट का दोनों लग रियाप के नया ऐरे का पढ़ना ही प्रिंट करने याद आ रही किन्हें क्या आटा जना ये पढ़ारी फाइल हैंडलिंग करोगे देना भी करोगे तेरे ना वादा गोनुआ मैं की मदद पा मैं गोनुआ पहले परीक्षा में कार्य फोर्ड रैक मैं की मत ने ये विस्तर के लाल दिन में मेडिक कर ला बालान वाला हाँ ये ना मेडिक कर ला बालान वाला थानी इंगित नहीं मैं क्या देंग करूँ बाला थानी करने में मैं परीक्षील के अन पास name.txt ගොනුවේ ලිවීමට අවශ්‍ය ගැලීම් සටහන් සහ python කේතේ ලියන්න කරන්න බලන්න මේ මේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා හරි මෙහෙම කරමු පුතේ මට අද චූටි ගමනක් යන්න දෙනවා ඔයාලා මෙන්න මේ ප්‍රශ්න ටික 1 2 මේ ලේසියෙන් දැන් තේරුණා කියලා මං හිතනවා 3 4 ප්‍රශ්න පහක් තියෙන්නේ 6ක් තියෙනවා 7 මේ ප්‍රශ්න හත කරලා ගෲප් එකේ ඔයාලගේ ගැලීම් සටහනයි Python කෝඩ් එකයි දාන්න චැටින් ගෲප් එකේ ඈ චැට් කරන්න පුළුවන් එකේ අවෙරි මේ දාලා දෙන දැන් තේරුණාද මේ ප්‍රශ්න හතම කරත් අපිට වෙලාවක් මදි ඊට පස්සේ මම මේ ප්‍රශ්න හත බ්‍රහස්පතින්දා උදේ අපි කරනවානේ ක්ලාස් එකක් උදේ 6 ඉඳලා 8 වෙනකම් ඒකෙදි සාකච්ඡා කරනවා ඒතකොට අපි මේ ටියුට් එකේ උරුණයින් පස්සේ පුතේ අපිට තව ඉතිරි වෙලා තියන්නේ Python එකේ අද මේ කලින් ඉවර කරන මුත් මේ අපේ අම්මලා ඇවිල්ලා ඉන්නවා එයාලා කෑ කහිටි කට්ටියද කවන්නේ පැය භාගයක් කලින් නේද ඒකේ අපිට තව ඉතිරි පුතා මෙන්න මේ Python එකේ දැන් ඔක ඇතුළේ ප්‍රශ්න ඉවර කරනවා මම අනිවාර්යෙන් ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන පුතේ Python වල මෙන්න මේ MCQ and essay කියන මෙන්න මේ ටියුට් එක මම දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා එකේ ඒකේ තියෙනවා සියලුම පාස් පේපර් වල ප්‍රශ්න නේ සියලුම MCQ මේ එකක්වත් මම අපි කරේ නැහැ වෙන්න ඕන මේටික කරන්න තියෙන අපිට එතකොට මේ මාසෙම ඉවර කරන්න පුළුවන් මේටික. එතකොට සති හම් වෙනවා අපිට සති දෙකක් නේ දවස් දෙකක් හම් වෙයි. මදි වුණොත් එක්ස්ට්‍රා දවසක් දාලා හරි මේ Python ටික අපි ඉවර කරමු. ඒවා සියලුම ප්‍රශ්න දෙනවා මේක සියලුම පාස් කරන ප්‍රශ්න MCQ විතර රචනා ඔක්කොම තියෙනවා. එතකොට හැබැයි ලේසියි පුතේ ඔයාලා මේවා කරලා හිටියොත් නේ. මගෙත් එක කරන්නේ නැතුව ඔයාලා ටියුට් එක ඉවර කරලා තියන්න පුතේ. මේ මේවා පුළුවන් ඒවා කරලා දැන් බැරි ඒවා ඉතුරු කරන අපිව සාකච්ඡා විශේෂ MCQ කරන්න පුළුවන් නේ එහෙම වුණොත් පුතේ වැඩේ ලේසි කරන්න පුතේ මේ 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 Python MCQ වන් essay සියලුම ප්‍රශ්න කරලා තියන දැන් වැඩ දෙකක් තියෙනවා ටියුට් 4 එකේ මේ ටියුට් එකම ඉවර කරන්න Python MCQ වන් essay කියන ටියුට් එකේ පිටු 26ක් තියෙනවා 26ම ඉවර කරන්න පුළුවන් ඔක්කොම කරන්න ඕන එතකොට ලේසි පුතේ මට වැඩි වෙලාවක් ඔයාලට කරන්න දෙන්නේ නැතුව නැත්තම් මම කරන්න කියලා විනාඩි 15ක් 20ක් කියලා මේ රචනා ප්‍රශ්න ඒ වෙලාව අපරාධින ඔයාලා ගෙදරින් කරන්න. ඒතර මම ටයිම් දෙන්නේ නැහැ ක්ලාස් එකේදී. ක්ලාස් එකේ අපි කරන් යා. ඒතර කරලා නැත්නම් මම හිතන්නේ බැරි කමර කරේ නැහැ කියලා. ඒතර මම කියලා දිහා ගන්න. නැත්නම් බැරි කෙනාට මම වෙලාව දුන්නත් කරන්නේ නැහැ නේද පුතේ කොහොමද? එහෙම හොඳයි නේද? ක්ලාස් එකේදී මම කරන්න වෙලාව දෙන්නේ නැතුව ටියුස් දෙකම ඔයාලා ගෙදරින් කරන්න. කරලා අපි මේව සාකච්ඡා කරමු තේරෙන දේවල් කරමු. මොකද දැන් මේවයි කියලා දෙන්න දෙයක් නැහැ පුතේ.
මට දැන් මේ වගේ කියලා දෙන්න කොහොම දැන් කරලා තියෙන ෆන්ක්ෂන්ස් දක්වා කරා ෆයිල් හැන්ඩ්ලින්ග් කරා කන්ටිනියු බ්‍රේ ඒ හැමදේම කරලා තියෙන දැන් වා ලයිස්තු කරලා දෙනවා මේ ගාන හදන හැටි විතරද මම කියලා දෙන්න ඔයාලට ගෙදරදී ගාන හදන්න උත්සාහ කරන්න බැරි නම් මම ඒක පාස් කිදි කියලා දෙන්න ඒතරයි මම මේවා කරන්න වෙලාවල් දෙන්නේ නැහැ කෙලින්ම ඩිස්කෂන් විතරයි කරන්නේ තේරුණාද හරි එහෙනම් අපුත අද මම අද පැය භාගයක් කලින් අතර කරන්නම් ඔයාලට එතකොට බ්‍රහස්පති උදේට අනිවාර්යෙන් මේ ට්‍යුට් 4 එක ඉවර කරනවා එතකොට හැබැයි කරන්න වෙලාව දෙන්නේ නැහැ මට තියාගෙන කරන්න වෙලාව දෙන්නේ නැහැ කරලා තියෙන්න ඕනේ අනේ පොඩ්ඩක් සර් කියන්න බෑ වල කරලා තියෙන්න පුළුවන් බැරි බැරි නිසානේ කරන්න නැත්නම් එතනින් යහටම කියලා දෙන්න බැරි යට තේරුණා නේද පුතේ හරි එහෙනම් අපි නවත්තුමු හැමෝටම ආයුබෝවන් පරිස්සමෙන් ඉන්න පුතේ good night good night today good night